නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්විඳීමට උත්සාහ දැරිය යුතුයි වෙර දැරිය යුතුයි කුසල් පහළ විය යුතා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි ලෝතුරා අමාමෑණී අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් තමන් වහන්සේලා විසින්ම අවබෝධ කරගෙන දේශනා කර වදාරු ලැබුවා වූ මේ ගෝර කතරේන්ෙහිවත් මේ කෙලවරක් නොදුටු මුලක් මැදක් අගක් නොදුටු මේ නිමක් කොනක් නොදුටු දුක්ඛන්දරාවේ අවසානයක් නිමාවක් සනිටුහන් කිරීම සඳහා ගමන් කළ යුතු මාර්ගය ඊකායන මාර්ගය සතර සතිපට්ඨානයේ බව තමා තුලින්ම මේ වන විට අත්දැක ඇත්තා වූ අත්විඳ ඇත්තා වූ ඒ අත්විඳීම හරහා මේ ලෝකයේ තිබෙනා වූ සංසාර බිය යම්කිසි ප්‍රමාණයකට තමා තුලින් අත්දකමින් ඉන්නා වූ පින්නතුන් වෙනුවෙන් මේ මොහොතේදී තමා තුලින් තමා තුල තිබෙනා වූ මේ සෝතාපට්ටි අංග තමා සෝතාපට්ටි මාර්ගය තුල ඉන්න බවට තිබෙනා වූ ඒ සෝතාපට්ටි මාර්ගයේ අංග අත්දකින්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. ගිහි ගෙදරදීම නිවන්නට ප්‍රවිෂ්ට වීම. ගිහි ගෙදරදීම නිවන්නට ප්‍රවිෂ්ට වීම. දැන් බලන්න පින්නතුනි මේක නැවත වරක් මෙන්න මේ කොයි ආකාරයෙන්ද තියෙන්නේ මොකක්ද දැන් තමන්ට මැවිලා පෙනුනා වූ රූපය. මොකක්ද තමන්ට මැවිලා පෙනුනා වූ රූප සංඥා. මොකක්ද තමන්ට මේ මොහොතේ මැවිලා පෙනුනා වූ රූපය ගිහි ගෙදරදීම නිවන්නට ප්‍රවිෂ්ට වීමට. 3500 මොකද්ද මැවිලා පෙනුනා වූ රූපය. 3000 මොකද්ද මැවිලා පෙනුනා වූ රූප සංඥා. ඔන්න ඕක තමයි මේ ආර්ය පරේෂණි. ආර්ය පරේෂණි සෝතාපට්ටි මාර්ගය. සෝතාපට්ටි මාර්ගය සතර සතිපට්ඨානි. සතර සතිපට්ඨානි කායානුපස්සනාව. කායානුපස්සනාව දැන් බලන්න මේ එකින් එකට එකින් එකට මොනවද තමන්ට මැවිලා පෙනෙනා වූ එහෙම නැත්නම් මේ කියවෙන කියවෙන කියලා දැන් මෙයයි කියාවි සාමාන්‍ය භාෂාව තුළ. අන්නේ එහෙම නැත්නම් ඇහෙන ඇහෙන කියලා කියාවි කියවෙන කියවෙන කියලා කිව්වා වූ ඇහෙන ඇහෙන කියලා කිව්වා වූ මේ එකින් එකට එකින් එකට මොකද්ද තමන්ට තිබෙන්නා වූ දැනගැනි. මම මේ මොහොතේ කොහොමද මේ ටික දැනගන්නේ ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ට වීමට. කායානුපස්සනාව. කායානුපස්සනාව කයෙහි කයක් පරීක්ෂා කිරීම. කයෙහි කයක් පරීක්ෂා කිරීම සතර සතිපට්ඨානි. සතර සතිපට්ඨානි සෝවාන් මාර්ගේ. සෝවාන් මාර්ගේ ඔන්න එකින් එක එකින් එක දැන් තමන් දැනගන්නේ කොහොමද කියලා පින්නතුනි මෙන්න මේ පරීක්ෂා කරන පරීක්ෂණය තුල තමන් ඉන්න බව දන්නවනම්
අන්න ඒ ඉන්න බව දැනගැනීමට තිබෙන්නා වූ සාක්ෂිය තමයි කියන්නේ සෝවාන් මාර්ගයේ මෙන්න මේ අංග මගේ ළඟ තියෙනවා. සෝවාන් මාර්ගයේ අංග මගේ ළඟ තියෙනවා. කොහොමද දැනගත්? කොහොමද දැනගත්? ඔන්න පින්නතුනි, නැවත නැවත දැනගැනීම. නැවත නැවත දැනගැනීම. දැන් මේ ධර්මයේ ඉතාමත් සරලයි. මේක ධර්මය කියලා බාරගත්තේ නැත්තම් පින්න. මොකද දැන් මේ තියෙන්නේ එකින් එක මොකද්ද? කායානුපස්සනාව. කොහොමද දැනගත්? කායානුපස්සනාව කියන එක දැනගන්න පුළුවන්ද පින්නතුනි? වෙන මොනම හෝ විස්තරයකින් තොරව, වෙනත වෙන මොනම හෝ විස්තරයකින් කායානුපස්සනාව කියන තොරතුරු ටික නැති. කායානුපස්සනාව කියන කොටස වෙන් කළ ගත්තොතින් අපි කියනවා ඒ වචනය කියන. එතේ මානසිකාරය. ඒක කායානුපස්සනාව කියන මානසිකාරය නැතුව, නැත්නම් කායානුපස්සනාව කියන වචනේ නැතුව, එහෙම නැත්නම් කායානුපස්සනාව කියන කායන්න, යායන්න, නුයන්න, පයන්න, ඔන්නෝය කියන අකුරු ටික නැතුව මේ මොහොතේ තමන්ට ඒ බව දැනගන්න පුළුවන්. ඒ බව දැනගන්න පුළුවන්. අන්න ඒ බව දැනගන්න පුළුවන්ද බැයිද කියලා තමයි දැන් මේ පරීක්ෂණය. මේ පරීක්ෂණය. එහෙනම් ඒ පරීක්ෂණය ආරම්භ වන්නේ කොතනින්ද පින්නතුනි? ඒ පරීක්ෂණය ආරම්භ වෙත්තේ අන්න ඒ බව දැනගැනීමෙන්නේ. ඒ බව දැනගැනීම. එහෙනම් මොකක් දැනගන්න තියෙන්නේ? මේ මොහොතේ මොකක්ද මම දැනගත්තේ? මොකද්ද මම දැනගත්තේ? දැනගත්තේ කායානුපස්සනාව. දැනගත්තේ කායානුපස්සනාව නම් දැනගැනීම ආරම්භ වන්නේ කොතනද? දැනගැනීම හටගන්නේ කොතනද? දැනගැනීම හටගන්න පුළුවන්ද? කාවලට පෙර. එහෙම නැත්තම් දැනගැනීම හටගන්න පුළුවන්ද? කාවලට පසු. කායානුපස්සනාව. කායානුපස්සනාව. ඔන්න දැන් මෙන්න මේ පිනදුණ්ඩ මේ පෞගිය දින දෙක තුන මුළුල්ලේ මොන්න හොඳ හොඳ බණ ටිකක් ඇහිලා තියෙන. හොඳ හොඳ බණ ටිකක් ඇහිලා තියෙන. ඔන්න දැන් මේව අහලා නැත්තම් මේවට ඇහිලා තියෙනවා නම් ඇහිලා තියෙන ප්‍රමාණයෙන් දැන් තමන්ට පාවිච්චි කරගන්න පුළුවන්. ඇහිලා නැත්තම් ඇහිලා නැති දේවල් අහන්න සිද්ධ වෙනවා. හැබැයි සියල්ල කරන්න නම් දැන් වෙනකොට මෙයා දැනගන්න ඕන මොකද්ද දැනගත යුත්තේ? කොහොමද දැන් මම මේවා දැනගැනීමට මොකද්ද මම කළ යුත්තේ? මොකද්ද මම කළ යුත්තේ? එහෙනම් දැන් මේ පිණුම් දන්නවා. දැන් මේ නොදන්න දෙයක් දැනගන්නයි භාවනා කරන්නේ. ඔන්නේනම් දැන් තමන් නොදන්නා වූ පළවෙනි කාරණේ විදිහට මොකක් තමන් දැන් දැනගන්න ඕන? මම එහෙනම් භාවනාව ගැන තවම දන්නේ නැහැ. මම එහෙනම් භාවනාව ගැන තවම දන්නේ නැත්නම් මුලින්ම කළ යුතු කාර්යය මොකද්ද? භාවනාව ගැන දැනගන්නේ කොහොමද කියලා අන්න එතෙන්ටයි බැසගත යුත්තේ. එහෙනම් භාවනාව ගැන තවම දන්නේ නැහැ කියලා කියන්නේ මේ පින්නතුන් භාවනා නොකරයි කියන එක නෙමෙයි තව. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේ මොහොත කියන එක පින්නතුනි මීට පෙර අත්දැකලා තියෙන එකක් නෙමෙයි. මේ මොහොත මීට පෙර අත්දැකලා තියෙන එකක් නෙමෙයි නම් දැන් මොකක්ද සිද්ධ විය යුත්තේ? එහෙනම් මේ මොහොත අත්දැකීමට සූදානම් වීමයි කල යුත්තේ. මේ මොහොත අත්දැකීමට සූදානම් වෙන්න නම් එහෙනම් හැම මොහොතක්ම කොහොමද පින්නතුනි? හැම මොහොතක්ම අලුත් එකක් නේදකොට. එහෙනම් මොහොතවල් දෙකක් එකට එකතු වෙන්නේ නැයි කියන එකයි මේ අවබෝධ කරගන්න හදන්නේ. අන්න එහෙමනම් හැම මොහොතක්ම අලුත් වෙන්නම් පින්නතුනි හැම මොහොතකම මොකද විය යුත්තේ? ආදුනික වීමයි විය යුත්තේ.
එනම් හැම මොහොතකම භාවනාව මොකද වෙන්න ඕනේ නම් භාවනාව අලුත් වෙන්න ඕනේ. එනම් භාවනාව කියන එක එනම් මේ මොහොතක් එහෙම නැත්නම් මේ අය දන්නා වූ සාමාන්‍ය ආර්ය වචනේ තමයි චිත්තක්ෂණේ. චිත්තක්ෂණේ. චිත්තක්ෂණය එනම් භාවනාව පිනදුනි චිත්තක්ෂණ දෙකක් එකතු වෙලා එකට සිද්ධ වෙන්න පුළුවන්ද? එකට සිද්ධ වෙන්න බෑ. චිත්තක්ෂණ දෙකක් එකට එකතු වෙලා සිද්ධ වෙන්න බැයි නම් පින්නොදුනි චිත්තක්ෂණ දෙකක් තුල සිදුවන දේවල් ගැන කතා කරලා මේ අනිත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. අනිත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද? චිත්තක්ෂණ දෙකක් දැන් මේ පින්නොදුන් සාමාන්‍යයෙන් කියන උදාහරණයක් දව ඕඩෑම කෙනෙක් ආස්වාසය තිබුණා ආස්වාසය දැන් නැහැ. ඉතින් ඒක අනිත්‍යයි. වෙනස් වුණා. දැන් සද්දෙති වුණා සද්දෙත් දැන් නැහැ. ඒක වෙනස් වුණා. දැන් ඕක තමයි වෙනස් වීම. ඉතින් මම දැක්ක වෙනස් වෙනවා. මම දැක්ක වෙනස් වෙනවා. මම ඒ නිසා අනිත්‍ය අවබෝධ කරගත්තා. මම ඒ නිසා අනිත්‍ය අවබෝධ කරගත්තා. දැන් ඔන්න ඔතනට පින්නදුනි හොඳට සරලව තමන් බැසගත්තා නම් මෙන්න මුළු ධර්මතාවයම තමන්ගේ ළඟ තියෙනවා. මුළු ධර්මතාවයම තමන්ගේ ළඟ තියෙනවා. තමන්ගේ ළඟ මුළු ධර්මතාවයම තියෙනවා නම් පින්නදුනි දැන් අන්නේ බව දැන ගැනීමයි කල යුතුයි. අන්නේ බව දැන ගැනීමයි කල යුත්තේ ඔන්න ඕකටයි පින්නදුනි කායානුපස්සනාව කියන්නේ. ඕකටයි කායානුපස්සනාව කියන්නේ. අන්නේ anu දැන්ගෙනොඩ මේ පින්නු දන්නවා මෙවැනි වූ බණ දැන්වන විට 2400 ගණනක් මේ අය වෙනුවෙන් නිරෝධ වෙලා තියෙනවා. මේ විශ්ව ධර්මතාවය තුළ මෙන්න මේ සතර සතිපට්ඨානයට läගගෙන සතර සතිපට්ඨානයට බැසගෙන සතර සතිපට්ඨානය තුළ සෝවාන් මාර්ගී කාලය ගත කිරීමට කුසල් තියෙන පින්නතුන් වෙනුවෙන් සෝවා නංග අද්දකිමින් තමන්ගේ ඉදිනදා ජීවිතය ගෙන යාමට කුසල් තියෙන පින්නතුන් වෙනුයි. දැන් බලන්න පින්නතුනි 2000 කියනකොට කොහොමද මේක දැනගත්තේ කියලා. 2000 කියනකොටම මොකක්ද තමන්ට මැවිලා පෙනුනේ කියලා නැවත නැවත පරීක්ෂා කරන්න පින්නතුනි. නැවත නැවත ඒ පරීක්ෂණය කරන්න 2000 මොකක්ද තියෙන රූපය? ඔන්න මොකක්ද තියෙන රූප සංඥාව? මොකක්ද තියෙන රූප සංඥාව? දැන් ඔන්න ඔය වගේ පින්නතුනි මේ අය වෙනුවෙන්ම ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට දැන් කොපමණක් සිද්ධ වෙලා තියෙනවද? 167ක් අවසන් වෙලා අද දිනේ කීයද තියෙන්නේ? 168. අද දිනේ තිබෙන්නේ කීයද? 168. 1 6 8. ඔන්න 168ක් පින්නතුනි මේ වන විට මේ පින්නතුන් වෙනුවෙන් විශ්ව ධර්මතාවය තුළ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මොනවද මේ? තමන්ට තමා පරීක්ෂා කිරීම සඳහා තිබෙන්නා වූ ධර්මතාවයට දීල තිබෙන්නා වූ සම්මුතික නාමයට අදාළ ගණන් කරන ලද වාර ගණන. ගණන් කරන ලද වාර ගණන. එවනම් පිනුදුනි 168 කියලා කිව්වොතින් ඒ හරහා දැනගත හැකි එකම තොරතුරු මොකක්ද? 168 කියන එක හරහා දැනගත හැකි එකම තොරතුරු මොකද්ද පිනුදුනි? මේ 168 කියන මෙන්න මේ දැන ගැනීම පමණයි. 168 කියන මේ දැන ගැනීමට අමතරව මේකෙන් පුළුවන්ද දැනගන්න මේක රූපයක් කියලා? පුළුවන් දැනගන්න මේක රූපයක් කියලා? බෑ. මේකෙන් දැනගන්න පුළුවන්ද මේක ඉලක්කමක් කියලා? මේක ඉලක්කමක් කියලා දැනගන්න බෑ. මොකද තියෙන්නේ මොකද්ද බින්දු දැන ගැනීම? 168.
එහෙනම් මේකෙන් දැනගන්න පුළුවන්ද මේක සමීකරණයක් කියලා? මේකෙන් දැනගන්න පුළුවන්ද මේක ගණනක් කියලා? මේකෙන් දැනගන්න පුළුවන්ද මීට පෙර තිබුණේ 167 කියලා? මේකෙන් දැනගන්න පුළුවන්ද මී ළඟට තියෙන්නේ 185 කියලා? එහෙම නැත්නම් මේකෙන් දැනගන්න පුළුවන්ද 168න් දැනගන්න පුළුවන්ද මී ළඟට තියෙන්නේ 169 කියලා පිනද? 102 කියලා දැනගන්න පුළුවන්ද මීට පස්සේ තියෙන්නේ? මීට පෙර තිබුණේ 203 කියලා දැනගන්න පුළුවන්ද පිනද? එහෙනම් මීට ආසන තමයි එක දැනගන්න පුළුවන් වෙන්නව නම් ඉනෙකුත් දැනගන්න පුළුවන් වෙන්න බෑ පින්නතුන් මේක. එහෙනම් මෙන්න මේ හරහා දැන් සරලම තමන්ට ධර්මයේ තමන් තුළට ඇවිල්ලා තියෙනවා කියන එක දැන් තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුනි මෙතනින් එහාට තවත් බණ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. භාවනා කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මෙතනින් මෙන්න මේ ටික සරලව මේ විදිහට අවබෝධ වෙලා නැත්තම් තවම පින්නතුනි බණත් අහන්න වෙනවා, භාවනා කරන්නත් වෙනවා. එහෙනම් මේ ආර්ය මාර්ගය කියන්නේ පින්නතුනි එක වෙලාවකදී පටන් අරගෙන එක වෙලාවකදී නිම කළා, අවසන් කළා, බෑග් එකකට දාලා පාර්සල් එකකට දාලා මේ පාර්සල් කළා බැංකුවේ ලොකර් එකේ ගිහිල්ලා දාන එකක් හරි, එහෙම නැත්නම් ගෙදර අල්මාරියේ දාලා තියෙන එකක් හරි, එහෙම නැත්නම් බෝල කූඩුවේ එල්ලලා තියෙන හරි එකක් නම් නෙමෙයි පින්නතුනි. ආර්ය පරේෂණ කියන්නේ පින්නතුනි මේක ආරම්භ කරා නම් ආරම්භ කරන තැනත්තා නිවන නම් අරමුණු කරගත්තේ, නිවන අරමුණු කරගෙන සංසාරයෙන් එතර වීම නම් අපේක්ෂාව, සංසාරයෙන් එතර වෙන්න මේ භවයේ අවසාන මරණ මංචකේ දක්වා මේක තමා ළඟ නැවත නැවත ක්‍රියාත්මක වෙන්න පයි පින්නතුනි. මේක නැවත නැවත තමා ළඟ ක්‍රියාත්මක වන්න ඕන. මොකද්ද ක්‍රියාත්මක උත්තේ? සෑම චිත්තක්ෂණයක්ම ආදුනිකයි කියන එක. සෑම චිත්තක්ෂණයකදී භාවනාව අලුත්ෙන් කළ යුතුයි කියන එක. එහෙනම් මරණ මංචකේත් පින්නතුනි ඊට පෙර චිත්තක්ෂණය ආවනම් ආයිත් මොකද වෙන්නේ? අලුත් වීමක් නැහැ. මරණ මංචකේදීත් ඊළඟ චිත්තක්ෂණයට ඊට පෙර චිත්තක්ෂණය නම් ආවේ ඒක අලුත් වීමක් නෑ පින්නතුනි. එහෙනම් තියෙන්නේ මොකද්ද? එකතු වීමක්. එකතු වුණා නම් එතන තියෙන්නේ පින්නතුනි මොකද්ද? නිවනද, නීවරණයක්ද, නැත්නම් නිවනද, භවයද? අන්න ඔන්න ඔය එකතු වීම තමයි පින්නතුනි මොකද්ද? භවය කියලා කියන්නේ. නීවරණ කියලා කියන්නේ. එහෙනම් මොකක් හෝ දැනගැනීමක් තවත් දැනගැනීමකට සම්බන්ධයි කියලා දැනගන්න තාක්කල් පින්නතුනි මෙන්න මේක තමයි මොකද්ද මේ උපාදානේ. උපාදානේ මෙහෙම එකක් තිබුණා, ඒක මත මේක ආවා කියන මෙන්න මේක නිරවුල්ව දැනගන්නම් පින්නතුනි. මේක කල්පනා කරනවායි කියන්නේම මොකද්ද පින්නතුනි? නං කල්පනා කරනවා කියන්නේම උපාදාන කරනවා කියන එක නේද? ඔය කල්පනා කරන්න නම් ඊට පෙර දැනගත්තු දෙයක් තියෙන්න ඕන. එහෙනම් ඊට පෙර දැනගත්තු දෙයක් තියෙනවනේ පිනඳුනි, මේ උපාදානය කියන එක මේ මොහොතේ හටගත් එකක් කියන එක අවබෝධ කරගන්න පුළුවන්ද? අවබෝධ කරගන්න බෑ. එහෙනම් මෙන්න මේ උපාදානය කියන එක මේ මොහොතේ ප්‍රකට වෙච්ච මානසිකාරයක් බව දන්නවනම් පිනඳුනි ඒක තවත් එහෙකට සම්බන්ධ වෙන්නේ නැයි කියන එක ඒ තුලම දැනගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ යන්නා වූ මාර්ගය තුල දැන් මේ ඇයට එහෙනම් තේරෙන්න ඕන පින්නතුනි මේ පුදුමාකාර විදියට මේ ධර්මයේ තිබෙනා වූ සරල බව. හැබැයි මේ එකක්වත් මේ වචන වලින් හදවත තේන්නේ නැහැ මේ ඇයට. මේක මේ විදියට තේරුම් ගන්න නම් මෙන්න මේ ප්‍රමාණය මේ විදියට තේරුම් ගන්න මට්ටමට දැන් වන විට තමන් තුල භාවනාවක් සිද්ධ වෙලා ඒ සිදු වුණා වූ භාවනාව හරහා තමන්ට මොකද්ද දැනිලා තිබෙන්න ඕනා? තමන්ට දැනිලා තිබෙන්න ඕනා පින්නතුනි මෙන්න මේ
කෙලෙස් සංසිඳිලා තමන්ගේ දැනගැනීමේ ආකාරය අලුත් වෙලා තියෙනවා කියන. තමන්ගේ දැනගැනීමේ ආකාරය අලුත් වෙලා තියෙනවා කියන එක පින්. ඔන්න ඒ සඳහා තිබෙන්නා වූ කමඨහන් රාශියක් මේ පින්දුන ලැබුණා මේ ඊයේ දිනේ පෙරේද දිනේ මේ ස්කයිප් යාලේ හරහා සම්බන්ධ වුණා වූ ස්කයිප් කමඨහන් සාකච්ඡා කියලා කියන එකට එහෙම නැත්නම් ස්කයිප් විදර්ශනා භාවනා අධ්‍යක්ීම් සාකච්ඡා එකක පින්නොතේ නෙමෙයි පින්නදුනි දෙන්නේක් නෙමෙයි තුන් හතර දිනෙක්ම මේ දවස් දෙක තුනේ සම්බන්ධ වෙලා මේ තොරතුරු එක එක පින්නතා එක එක ආකාරයට මේව අවබෝධ කරගත්තු ආකාරය කොහොමද අනිත්‍ය අධ්‍යක් ආකාරය කොහොමද නිවන අද්දුටු ආකාරය නිවනේ තමන් කාලය ගත කළ ආකාරය නිවන කියන්නේ මොකද්ද කියලා තමන්ට වැටහුණු අවබෝධ වුණු ආකාරය පින්නද මෙන්න මේ නිවන අත්දැකීමට මේ විනාඩි දෙක තුනක් තුල තමන් කොයි ආකාරයෙන්ද මේ තනි අරමුණට කොටුණී කියන ආකාරය එහෙම නැත්නම් මේ සමතයට කොටු කරගෙන සමතය විදර්ශනාවට ලක් කරගත්තේ කොහොමද කියන ආකාරය ඒ වගේම අනිත් පැත්තෙන් මෙන්න මේ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතර කොහොමද තමන්ට කොටු වුනේ අවබෝධ වුනේ චිත්තක්ෂණෙන් චිත්තක්ෂණය මේ වෙනස් වීම ත්‍රිලක්ෂණේ ත්‍රිලක්ෂණේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ස්වභාවය දුක් දුක් අවබෝධ වුනේ කොහොමද කොතනද දුක තියෙන්නේ මෙන්න එකක් නෙමෙයි පින්නතුනි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි මේ පැය හතර බැගින් වෙන මේ ස්කයිප් කමටහන් සාකච්ඡා දෙකක් මේ අයට මේ වන විට YouTube එක හරහා තියෙනවා පෙරේදා දිනේ 10 වෙනිදා ඒ සාමාන්‍ය වශයෙන් සතියකට වරක් පැවැත්වෙනා වූ ස්කයිප් කමටහන් සාකච්ඡාව සෙනසුරාදා සන්දෑවේ 6ට පටන් අරගෙන රාත්‍රියේ 10ත් පහ වෙනකන් පැය 4කටත් අධික කාලයක් ගියා පින්නතු. හැබැයි එදත් ඒක ඉවර කරගන්න බැරි වෙච්ච නිසා එතන ඉදිරිපත් වුණා වූ කරුණු සාකච්ඡා කරගන්න කාලේ මදි වෙච්ච නිසා එතන ඉල්ලුම් කරලා තිබුණා වූ සියලු පින්නතුන්ට අවස්ථාව දෙන්න කාලේ මදි වෙච්ච නිසා නැවත වරක් ඊයේ දිනේදී තවත් එකක් ඒ වෙලාවේ සැලසුම් වෙලා අන්නේකයි යනුව ඊයේ දවල් භාගයේ ආරම්භ වෙලා ඒකත් ගියා පින්නතුනි පැය 4කට ආසන්න කාලයක්. අන්න පැය 8ක් තුල දින 2ක් තුල මෙන්න මේ පින්නතුන් වෙනුවෙන් මුළු විශ්ව ධර්මතාවයේ තිබෙන්නා වූ සියලු ධර්ම කොටස් ටික පින්නතුනි ඉතාමත් සරලව ගොනුගත වෙලා තියෙනවා. ඉතාමත් සරලව ගොනුගත වෙලා තියෙනවා ත්‍රිලක්ෂණය පැහැදිලිව ගොනුගත වෙලා තියෙනවා චතුරාර්ය සත්‍ය පැහැදිලිව ගොනුගත වෙලා තියෙනවා පින්නතුනි. ඔන්න දැන් බලන්න ඒ හරහා කොයි ආකාරයෙන්ද මෙන්න මේ අදිවචන සම්පස්සේවත් මේ වචී සංස්කාරය එහෙම නැත්නම් ප්‍රඥාප්තිය පැනවිල්ල මෙන්න මේ තමන්ගෙන් බැහැරට ගිහිල්ලා පැනවිල්ලෙන් තමන් නිදහස් වෙලා ඒ පැනවිල්ල හරහා තමාගේ ළඟ තිබෙනා වූ මේ තෘෂ්ණාවෙන් බැහැර වෙලා තෘෂ්ණාවෙන් එළියට ඇවිල්ලා තෘෂ්ණාව නිරෝධය හරහා තෘෂ්ණාවේ ප්‍රහාණය හරහා දැන් දුක්ඛ සමුදය ප්‍රහාණය වීම හරහා දුක්ඛ නිරෝධය අත්දකින්නේ කියලා පින්නතුනි. හැබැයි දෙන්නේගේ අදහස් එක සමානයි කියලා නම් හොයාගන්න ක්‍රමයක් ඇත්තේ නෑ මේ කාටවත්. දෙන්නේගේ අදහස් එක සමානයි කියලා හොයාගන්න මේ කාටවත් පුළුවන් කවන්නේ නෑ. මේ සාකච්ඡාවට ඒ 6-7 දෙනාට අමතරව තවත් 4-5 දෙනෙක් එකතු වුණා. මේ මීට පෙර මේව අත්දැකලා තියෙන ඒ සමාධි අධි සමාධි මට්ටම් වල ඉන්නා වූ මහත්තුරුන් සහ නෝනලා බැයි ඒ අයටත් පින්නදුනි ඒ වායි ඒ කමටහන් දෙනකොට
තමන් කමටහන් සුද්ධ කරන බලාහින්න අය ඒ කමටහන තුළදී මමත් මේක තමයි මීට පෙරත් දැකලා මමත් අද ඉන්නේ අනාගාමී මාර්ගය කියලා කියනවා. සමහර අය කියනවා මම ඉන්නේ සකෘදාගාමී මාර්ගය කියලා. සමහර අය නම් කියනවා අනාගාමී වෙලා කියලා. පිනොදුනි අනාගාමී නම් නෙමෙයි, එහෙමනම් අනාගෙනයි තියෙන්නේ. වෙයි අනාගාමී මාර්ගයේ ඉන්න කෙනාටත් පිනොදුනි ස්වාමීන් වහන්සේ මතු කරනකම් මෙන්න මෙතනමද ඔය අයත් ඉන්නේ කියලා. හැබැයි ඒ අයට එතකොට තේරෙන්නේ නැහැ පිනොදුනි. හැබැයි ඒ අයට ඒ ප්‍රශ්නේ එහෙම කිව්වට පස්සේ දැන් ඒ අයට හැබැයි හේතුප්‍රත්‍යයක් තියෙනවා. හේතුප්‍රත්‍ය තුළ ඒ අයට ප්‍රකට වීමක් තියෙනවා. මගේ කෙලෙස් වලට ඒම බවක් නම් මීට වඩා දෙයක් නම් අවබෝධ වෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා සමහර අය එහෙමත් ප්‍රකාශ කරපින්න. සමහර අයට එහෙමත් ප්‍රකාශ වුණා. මොකද මගේ කෙලෙස් ප්‍රමාණය මීට මාස කීපයකට පෙර මේ පින්නතුන් හිතාගෙන හිටියේ නෑ ඒ අය ළඟ කෙලස් තියෙනවා. මොකද එයා හිතහැටි මම සෝවාන් වෙලා ඉන්නේ, එහෙම නැත්නම් මම සකෘදාගාමී වෙලා ඉන්නේ, එහෙම නැත්නම් මම අනාගාමී වෙලා ඉන්නේ, එහෙම නැත්නම් මම අනාගාමී මාර්ගයේ ඉන්නේ කියලා ඔන්න ඔය විවිධ මතිමතාන්තර තුල තමන්ගේ ළඟ කෙලස් නෑයි කියන තැන, තමන්ගේ ළඟ රාග ద్వේස මොහ තුන නෑයි කියන තැන තමයි ඒ අයගේ ප්‍රකාශන ගොඩ නැගුණ පිණුත්. දැන් වෙනකොට ඒ අයගේ ප්‍රකාශන වෙනස් කිරීමට හේතුප්‍රත්‍ය සකස් කරලා දීලා තියෙන පිණුතුනි නැවත නැවත මේ කාර්යයටම ඒ අය යොමු වීම තුල පිණුත්. අන්න ඒකයි මෙන්න මේ ධර්මතාවය විශ්වගත වෙලා මේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නා වූ ආශ්චර්ය පිණුතුනි. අන්න එතනින් දෙන්නා වූ පණිවිඩයයි මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාර්ය පිනදුනි. ආර්ය මාර්ගය කියන්නේ පිනදුනි මේ කෙනෙකුට නිම කළා පැත්තකින් තියලා බෑග් එකකට දාලා වහලා ලොක් කළා තියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි කියලා අන්නේ සියලු දෙනාය අනුව මේ වන විට තීරුම් ගනුමින් ඉන්නවා පිනදුනි. නැවත නැවත මේකට බැසගත්තොත් පමණයි, නැවත නැවත මේකට läගගත්තොත් පමණයි, නැවත නැවත මේකම මැනවයි කිව්වොත් පමණයි පින්නතුනි මේ තමන් ඉස්සරහට යන්නේ මරණ මංචකේ දක්වා මේ තමන් ලබාගත්තා වූ සෝවාන් ඵලය කියලා වචන ගහගනීවි, බෝඩ් ගහගනීවි. හැබැයි ඒවා ගෙනියන්න පුළුවන් වෙන්න පිණිස. එවනම් මේ සම්මුතික ලෝකයා කියනා වූ මේ ලෞකික ධානයක් හදාගෙන පින්නදුනි නිවනක් අපේක්ෂා කරන අයට ලැබෙන්නේ නැවත නැවතත් අනන්තවත් සංසාරේ, අනන්තවත් ගෝරකතරේ, අනන්තවත් බුදුපියාණන් වහන්සේලා ඉදිරියේ, අනන්තවත් බුදුපියාණන් වහන්සේලා ඉදිරියේ සිවුරු දරාගෙන, අනන්තවත් බුදුපියාණන් වහන්සේලා ඉදිරියේ සිල් රෙදි ඇඳගෙන, අනන්තවත් බුදුපියාණන් වහන්සේලා ඉදිරියේ පාට පාට රෙදි ඇඳගෙන ලැබුණා වූ භවයම තමයි පින්නතුනි. භවයම තමයි පින්නතුනි. දැන් වන විට මේ අත්දැකීමට මේ අය ගන්න දැන් මේ කමටහන් ඉදිරිපත් කරන ආදුනික මට්ටමේ ඉන්න මාසයක් දෙකක් භාවනා කළා මේ අත්දැකීම් ලබාගත්තු ඒ අලුත් ආදුනික යෝගාවචරින්ගේ අත්දැකීම් නෙමෙයි පින්නතුනි. මේ අය පාඩමක් විදිහට ගන්න ඕන ලෝකේ පුරාවට ඉන්නා වූ සියලු පින්නතුන් සංසාරයෙන් එතෙර වෙන්න නම් මේ කමඨහන් සුද්ධ කිරීමෙන් දැනට අවුරුද්දකටත් වැඩි කාලයක් ඒ කාර්යයේ නිරන්තරයෙන් දිනපතා යෙදෙන්නා වූ පින්නතුනුත් පින්නතුනි දවසක් දෙකක් ඒකෙන් ඈත් වෙලා හිටියොත් එම අන්න එතෙන්ට එනකොට දවසක් දෙකක් පැත්තකට ගිහිල්ලා තමන් ආපහු කොච්චරක් ආපස්සට ගිහිල්ලා තියෙනවද කියලා ඒ අයටම තේරෙනවද කියලා බලන්න පිනුදුනි. මෙන්න මේ தත්ත්වය දිනපතා මේ ඇහෙන බණේ ඇහිලා නොතිබුණොති, දිනපතා මේ කියවෙන බණේ Tamanට ඇහිලා නොතිබුණොතින්, පරිශීලනය කළ නොතිබුණොතින් අලුත් බණේ නැත්තම් පිනුදුනි බලන්න ඒ අය ඒ වෙලාවේ Tamanගේ මේ ගොළු භාෂාවටපත් වෙනවා, කතා කරගන්න බැරි වෙනවා පිනුදුනි. ඒ අය නිහඬ වෙන්න සිද්ධ වෙනවා. එයාටත් නිහඬ වෙලා බණ අහලා කතා කරන මට්ටමට පත් වෙනවා පින්නතු. එහෙනම් මෙන්න මේ දෛනිකව මේ අයට දෙන්න උපදේශය මොකද්ද? මේ උදේ පාන්දර අවදි වීම පින්නතුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය තුල ආදුනික වෙලා කළ යුත්තක් කියන එකයි.
ආධුනික වෙලා එනම් පිනදුනි ආධුනික වීම ආරම්භ වෙන්න ඕන දවසේ පළවෙනි චිත්තක්ෂණේ පළවෙනි තප්පරේ පිනදු. එනම් පළවෙනි චිත්තක්ෂණේ පළවෙනි තප්පරේ ආධුනික වෙන්න නම් පිනදුනි අන්න එතනිනුයි දවස ආරම්භ විය යුත්තේ. එහෙම වුණොත් එහෙම තමන්ගේ තිබෙනා මේ වැඩ කටයුතු රාශියක් මේ ඇයට පැය 24ත් මදි සමහර ඇයට මේ භාවනා මාර්ගයට ආපු ඇයට තත්වයක තමයි පිනු. අන්න එතෙන්ට ඇවිල්ලා එතනින් ඉවත් වෙලා වෙන ආපහු මේ ආර්ථික කාර්යයන්ට ගියාම පිනුතුනි සමාජ කාර්යයන්ට ගියාම දේශපාලනික කාර්යයන්ට ගියාම ආගමික කාර්යයන්ට ගියාම පිනුතුනි එයා නොදෙනුවත්ව ඒ පැත්ත කලින්ට වඩා යාට සාර්ථක කළා ඒ පැත්තට ආව යොමු කළා ඒ පැත්තට ආව හිර කරනවා පින්නදුනි ඒක වළක්වන්න පුළුවන් මොනම බුදු කෙනෙක්වත් මේ ලෝකෙට පහළ වෙලා නැහැ පින්නදුනි මෙතේ මෛත්‍රී බුදුහාඳුරන්නම් පුළුවන් වේවිද කියලා මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේගේ මේ ශබ්දවාහිනී යන්ත්‍රයට එහෙම ප්‍රකට වීමක් නැහැ. එහෙනම් ගෞතම බුදු පියාණන් වහන්සේටත් පුළුවන් උනේ නැහැ තමන්ගෙන් තමන් ළඟට ඇවිල්ලා බණ්ණාහපු සියලු දෙනා රහත් කරවන්න තමන්ගේ ළඟට ඇවිල්ලා තමන්ගෙම්ම සිවුරු ඉල්ලගත්තු තමන්ගෙම්ම සිවුරු ඇඳගත්තු තමන් ලවාම පැවිද්ද ලබාගත්තු මේ සියලු දෙනාව රහත් කරවන්න නෙමෙයි පිණුතුනි අවම වශයෙන් ඒ සියලු දෙනා තමන් පරිනිර්වාණයට පත් වෙනකන්වත් සිවුරේ රඳව ගන්න ගෞතම බුදුහාමුදුරන්ට පුළුවන් වුණේ නෑ. කාශ්‍යප බුදුහාමුදුරන්ට පුළුවන් වුණේ නෑ. විපස්සී බුදුහාමුදුරන්ට පුළුවන් වුණේ නෑ. පදුමත්තර බුදුහාමුදුරන්ට පුළුවන් වුණේ නෑ. සරණංකර බුදුහාමුදුරන්ට පුළුවන් වුණේ නෑ. සිද්ධාර්ථ බුදුහාමුදුරන්ට පුළුවන් වුණේ නෑ. ඕන බුදු කෙනෙක් දාලා බලන්න පිනුදුනි මේ ලෝකේ අනන්තවත් බුදුවලු පහළ වුණාට එකම බුදුවරයෙකුටවත් අවම වශයෙන් තමන්ගෙම්ම සිවුර අඳගත්තු තමන් ලව්වාම සිරව අන්දවගත්තු ඒ සියලු දෙනාගේ සිවුරු ගලවන්නේ නැතුව සිවුරම ඉන්නේ යව තියාගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ පින්නතුනි. විශ්ව ධර්මතාවය ඒ තරම් සාධාරණයි. ඒ තරම් සාධාරණයි බුදු කෙනෙකුටත් තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ධර්මතාවයටයි බුදුහාමුදුරන්ටත් ඉඩ දෙන්න සිද්ධවන්නේ පින්න. එහෙනම් මේ තමන් දැනගන්න උනා මම ගැන මොනවද කතා කරන්න තියෙන්නේ බලන්න බිනදුනි මෙන්න මේ තරම් මේ ධර්මය තමන්ට සාධාරණ වෙනකොට තමන් මේ ධර්මයේ සාධාරණත්වය වංචනික ධර්මතාවලට අහුවෙලා නැවත එතනින් අමාරුවේ වැටෙන ආකාරය බිනදුනි දැන් වන විට පහුගිය දින කීපය තිස්සේ මේ පැහැදිලි උදාහරණ තියෙනවා. නැවත වරක් ස්කයිප් ජාලය හරහා හිටියා වූ ඒ පින්වතියකුත් දැන් වෙනකොට එතනින් ඉවත් වෙලා ආයි කොහේ හෝ කාගේ හරි පස්සක යන බවට තොරතුරු වාර්තා වෙනවා පිළි. අවුරුදු දෙකක් ඉදිරිසේ මේ කාර්යාවලිය ආරම්භ වෙච්ච මුල ඉඳලම හිටියා පින්නතුනි එතන පුදුමාකාර විදියට මේකේ භාවනාත් කරා. හැබැයි භාවනාවේ මූලික අර්ථය භාවනාවේ මූලික කොටස කරගන්න බැරි වුණා. නැවත නැවත හැබැයි වෙර දැරුවා. ප්‍රකාශ කළා පින්නතුනි ප්‍රකාශන ආවොත් ඔය YouTube එකේ ඇති වැඩි ප්‍රමාණයක් ඉන්නවනගේ කමඨාන් සාකච්ඡා වලට දිගින් දිගටම ඉදිරිපත් වුණා. සෑමදාම පැය ගණන් හිටියා හැම කමඨාන් සාකච්ඡාවකදීම ඉදිරිපත් වෙලා අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි අදහස් ප්‍රකාශ කරාට කවදාවත් තමන්ගේ තිබුණා වූ දිට්ඨිය කඩාගෙන දිට්ඨියෙන් එහාට ගිහිල්ලා කල්පනාව නතර කළා භාවනාවට පමණක් ඉඩ දෙන්න උත්සාහ කරේනේ. කල්පනාව තුලයියේ හැබැයි රැකියාවිනුත් අස්සුණයි කියලා ප්‍රකාශ කරා. මේ පිටරටක විදේශ රටක ඉඳලා එකවරක් ලංකාවට ආවයි කියලා ස්වාමින් වහන්සේගෙන් අවසර අරගෙන ස්වාමින් වහන්සේවත් ඇවිල්ලා බැහැ දැකලා ගියා. දැන් අවුරුද්දකට පමණ පෙර දුඩංගොඩ එතන විතරටත් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඉන්නවන හිටියා. මේ මෑත වෙනකොට දැන් සති දෙකක් පමණ වෙනවා පිනදුනි. හැබැයි ඒ තොරතුරු ඊට පෙර පෙන්නුම් කරා තව කාල පසුගිය මාසයක් ඉදිරියේ මේ නුණත් මෙන්න මෙතනින් ඉවත් වෙනවා කියන පිනදුනි. මේ ස්වාමින් වහන්සේ මෙතන ඉන්න ඊ අනිකුත් මහත් වරුන්ට නුණලාට ඉදිරිපත් කරා ඒ කවුරු.
අන්නේ නෝනට අද වෙලා තියෙන දේ පින්නතුනි කොහේ හරි ගිහිල්ලා ඇති තොරතුරු මොකද්ද කියලා මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සම්මුතිය තුල ප්‍රකට වීමක් නැහැ. හැබැයි අසම්මුතිය තුල වෙච්ච දේ මේ ස්වාමීන් වහන්සේ දන්නවා. නමුත් ඒක දේශනා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ලෝකයාට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. ලෝකයාට තිබෙන්නේ පින්නතුනි මෙන්න මෙතෙන්ට ගියේ නැත්තම් තමන් නැවත නැවත මේ දිට්ටි ගත වීම හරහා සංසාරයට බැඳෙනවා මිසක් පින්නතුනි තමන් මේ ඉන්නා වූ එකම දිට්ටියක් තුල ඉඳගෙන නැවත නැවත තර්ක කරන්න පටන් ගැනීම තුල වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. මොන්න ඒ වගේ මට්ටමට තව කාවදපත් වෙන්නේ නැත්තේ කාටදපත් වෙන්න බැරි කවුදපත් නොවන්නේ කියන එක පින්නතුනි මේ ධර්මතාවය කලින් දැනුවත් කරන්නේ නැහැ. එහෙනම් මේ හැමදාම සම්බුද්ධ ශාසනයක වෙන්නේ පින්නතුනි මේක කරන්න ඕන කියලා මේකට ඉදිරිපත් වෙන අයගෙන් පින්නතුනි 99.999ක් පමණ ආපහු මේකෙන් ඉවත් වෙන එකයි පින්නතුනි. එහෙම නැත්තම් මේ ලෝකේ මෙච්චර කල් පවතින බෑ. මොකද අනන්තවත් බුදුවරු පහළ වෙනකොට පින්නතුනි එහෙනම් ඒ අනන්තවත් බුදුවරු පහළ වෙන කාලය තුල ලෝකේ හිටියා වූ අනන්තවත් සත්‍යයත් සංසාරයෙන් එතර වුණා නම් භාගයක් භාගයක්වත් කාලක් කාලක්වත් අරික්කාලක් අරික්කාලක්වත් 1%ක්වත් පින්නතුනි අවම වශයෙන් 1%ක් ගියා නම් පින්නතුනි බුදුවරු 100 නමක් පහළ වෙනකොට 100% යන්න එපාය. 0.1%ක් ගියා නම් පින්නතුනි බුදුවරු 1000ක් පහළ වෙනකොට ඒක යන්න එපාය. 0.01%ක් ගියා නම් ඒ කියන්නේ පින්නතුනි 10000කට එකක් ගියා නම් 10000කට එකක් ගියා නම් බුදුවරු 10000ක් පහළ වෙනකොට මේක ඉවර වෙන්න එපාය. ලක්ෂයකට එකක් ගියා නම් පින්නතුනි ලක්ෂයකට එකක් ගියා නම් බුදුවරු 100000ක් පහළ වෙනකොට ඉවර වෙන්න එපා පින්නතුනි. 10 ලක්ෂයකට එක්කෙනෙක් නිවන් දැක්කනම් පින්නතුනි 10 ලක්ෂයකට එක්කෙනෙක් ගියා නම් බුදුවරු 10 ලක්ෂයක් පහළ වෙනකොට ඉවර වෙන්න එපා පින්නතුනි. එහෙනම් දැන් බලන්න ඕන ඉලක්කම වල දාලා කෝටියකට දාලා බලන්න බිලියනයකට දාලා බලන්න ත්‍රිලියනයකට දාලා බලන්න ඕන තැනකට දාලා බලන්න අන්න එතකොට තීරණ වෙනනම් අන්න ඒ විදියට ගියා නම් පිනුදුනි ඔන්න ගණන් කරන්න පුළුවන් මට්ටමට බුදුවරු පහළ වෙලා ඉවරනකොට මේ ලෝකෙත් ඉවර වෙලා තියෙන්න ඕනේ නේද කියලා. එහෙම වුණේ නැත්තම් පිනුදුනි අනන්තයකට ගියා නම් අනන්තවත් බුදුවරු පහළ වුණා නම් අනන්තවත් බුදුරු පහළ වෙච්චත් වාර ගාන අනන්තවත් නම් පින්නතුනි. එහෙනම් මේ ලෝකේ ඉන්නා වූ සත්වයින්ගේ ප්‍රමාණයත් ඒ අනන්තයම නේද එතකොට. එහෙනම් මේ අයම නේද ඔක කරකෙන්නේ තෝ. එහෙනම් මේ වෙලාවේ බණ අහන්න කුසල් තියෙන එක්කෙනා නේද ඊළඟට අනන්තවත් වාර ගානක් අනන්තවත් භව ගානක් නැවත නැවත ඔය ගෝර කතර හිර වෙන්නේ කියන එක පින්නතුනි දැන් තමන් තේරුම් නොගත්තොතින් මෙන්න මේ සංසාර බිය මේ විදියට නොගත්තු නොදැක්කොතින් පින්නතුනි අද ඒ වගේම තවර මහත්යෙකුට වෙච්ච දේත් මේ අය දන්නවනේ. මොන්නතරම් උනන්දුයෙන් මොන්නතරම් උත්සාහයෙන් මොන්නතරම් කැපවීමෙන් පින්නතුනි මේ කාර්ය කරගෙන ගියාද කාර්යයට අනුගත වුණාද නායකත්වයේ අරගෙන කරේ පින්නතුනි. මේ මොහොතෙත් නායකත්වයේ යම් කිසි කොටසක් කරනවා. හැබැයි තමන්ගේ නිවන පැත්තකින් තියලායි කරන්නේ. තමන්ගේ නිවන වෙනුවෙන් කරපු කාර්යයන් කරනකොට මෙන්න මේ නායකත්වයත් එකට කරගෙන ඒවටත් ඒව හදාගෙන යන්න ගියේ වංචනික ධර්මතා. හැබැයි මේ මහත්මයාට කිව්වට පින්නතුනි ඒව එකක්වත් පිළිගත්තේ නැහැ. තමන්ගේ තිබුණා වූ මේ කිසිම මේ මොහොතේ ප්‍රකට වෙන්නේ නැකට අදාළ නම තමන්ගේ තිබුණා වූ දිට්ඨිගත ස්වરૂපය. දිට්ඨිම කියන්නේ ආකල්ප පිළිබඳ. ආකල්පයේ පිළිබඳ දසමයකවත් වෙනස් වීමක් උනේ නැහැ පිළිබඳ. දසමයකවත් ආකල්පයේ වෙනසක් උන්නේ නැහැ. ඉතාමත් කැලස් වැඩ කටයුතු ඒ කැලස් ක්‍රමය ඒ ආකාරයෙන්මයි භාවනාව තුලත් සිද්ධ වුනේ පිළිබඳ. ඉතාමත් කැලස් කියන්නේ හරිම නොසැලකිල්ලෙන් පිනුදුන වැඩ කරා. මොනම කාර්යයකටවත් පිනුදුනි
තමන්ගේ ඒ තියෙන මතයෙන් එහාට තමන් පිළි අරගෙන තිබෙන්නා වූ දිට්ඨියෙන් එහාට දසමයකවත් වෙනස් වීමක් උනේ නැහැ. හැබැයි ප්‍රකාශ කරේ මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. මම දිනුම් කණුව දැක්කා කියලා ප්‍රකාශ කරේ පිළිතුරු. අවුරුදු 37ක් මම දැක්කේ නැහැ දිනුම් කණුව. අවුරුදු 37ක් නොදැක්ක දිනුම් කණුව දැන් දැක්ක නිසා ස්වාමින් වහන්සේ මම නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා තමන්ගේ කමඨාන් සාකච්ඡාවකදී ඒ වැඩසටහනකදී ඒ මහත්ය ප්‍රකාශ කරා. ඒක YouTube වල තියෙනවා, මේ අය අහලා ඇති. එකවරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, නැවත නැවත මගේ රස්සාව කරනකොට මෙතෙක්කල් මම කරපු වංචාවල් දැන් මම නතර කරා කියලා ඒ මහත්ය ඇවිල්ලා අණ්ඩාණ්ඩ ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේගේ කුටියට. හැබැයි දැන් එනකොට පින්නතුනි භාවනාව මුළුමනින්ම නතර කළා. භාවනාව නතර කළා. භාවනාව නතර කරපු නිසා වැඩසටහන එනකත් ඒ මහත්ය නොදිනුවත්වම නතර වෙනව. මොකද හේතුව? වැඩසටහනට එනවනම් භාවනා කළා තියෙන්න ඕන. මොකද කලින් දුන්න ආකාරයේ කමඨහනක්වත් දී ගන්න පුළුවන් වෙන්න ඕන. සා පසුගිය මාසේ වැඩසටහනට ආව එක දවසක් ආවේ පරක් වෙලා ආවේ. හැබැයි කමඨහන සූදානම් නැති නිසා ආවේ ආපහු යන්න බලාගෙන නිමේ වෙන්න පුළුවන්. බැයි ආවට පස්සේ Tamanට දැනගත්තා මෙතන ඉඳලා කමඨහන දෙන්න ගියොතින් මම දැන් ඉන්නේ භාවනා නොකරන තැන කියලා ඔප්පු වෙන නිසා කමඨහන දෙන්න වෙන එක වැළැක්වීම සඳහා පිනුදුනි. වෙනත් ආකාරයේ උපක්‍රමාව එකක්වත් ඒ මහත්ය සැලසුම් කරපු දේවල් නෙමේ. ඒ සියල්ල පිනුදුනි මේ ධර්මතාවයේ හැටි. කුසලයේ අකුසලයේ ඉස්මතු වෙන ආකාරයේ පිනුදුනි. ඔන්න එක නෝන කෙනෙක් මේ YouTube ජාලේ Skype ජාලේ හරහා පිනුදුනි. මෙතෙක්කල් දඟලලා දඟලලා මෙතෙක්කල් දඟලලා දඟලලා ඊ නෝන අවුරුදු දෙකහ මාර්ගට ආසන කාලයක් දඟලෝ පිනුදුනි. තමන්ගේ දිට්ඨියෙන් පොඩ්ඩක්වත් වෙනසුනේ නැහැ. මේ මහත්මයාත් අවුරුද්දකට ආසන කාලයක් විතර දඟලන්නේ නැති දිට්ඨියෙන් පොඩ්ඩක්වත් බැහැරුණේ නැහැ පිනුදුනි. හැබැයි තමන්මයි ප්‍රකාශ කරේ දිනුම් කණුව මම දැක්කා කියලා. දිනුම් කණුව මම දැක්කා කියලා මේ කුටියටත් ඇවිල්ලා සමහරවිට දවසක් අර දවසක් කමටන් දුන්නා. ඒවා YouTube එකේ තියෙනවා ඒ මහත්යාගේ ප්‍රකාශන. ඔන්න ඒක නිසා පින්නදුනි මේ සෝවාන් ඵලය කියන මේ සහතිකේ කොළ කැල්ල පමණයි කියලා දැන් හොඳට තේරුම් ගන්න. මාර්ගය තුල නැත්තම් පින්නදුනි මාර්ගය තුල නැත්තම් මේක සහතිකේ කොළයක් පමණයි. මොකද වෙන්නේ? වෙන්නේ පින්නදුනි මෙන්න මේ නිසා මේ අය දන්නවා මේ සංසාරේ හැටියේ තරම් ගෝර කතරේ හැටි. තමන් මේක හරියට නිවන භවය කියන දෙක නිරවුල් කරගත්තේ නැත්නම් නිවනට අරමුණු කරේ නැත්නම් පිනදුනි දිගින් දිගටම මේ නිවනට යන කෙනා නිවන අත්දකින්නේ නැතුව නෙමෙයි පිනදුනි. නිවන කියන එක එලිපිට අත්දකින්නවා. එලිපිට අත්දැකීම තුල තමන්ගේ තිබෙන්නා වූ මේ දුර්ගුණ ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගෙන් බැහැර වෙනවා. ඒ මහත්යාගේ තිබුණා වූ දුර්ගුණ ඒ මහත්යම ප්‍රකාශ කරා. දිගින් දිගටම මේ භාවනාව කරන්න ඕන කියලා චේතනාව ආපුදා ඉඳලා භාවනාව පටන් ගැනීම තුළ තමන්ව ගිහි ගෙදරට ගිහි අයට එපා වෙලා තිටියා වූ තමන්ව ගිහි ගෙදරට ඕන වෙන මට්ටමට තමන්ගේ තිබුණා වූ තම දරුණු දුර්ගුණ ටික මුළු මනින්ම පිනදුනි නතර වුණා. ඒව නතර වෙලා ඒ වගේ කණ්ඩායමක එකතු වෙච්ච වෙලාවවලදී තමන්ගේ හැසිරීම කොහොමද සිද්ධ වුණේ කියලා අනිත් අය තමන්ට ඔච්චම් කරනකොට අනිත් අය සමච්චල් කරනකොට අනිත් අය තමන්ව පහත් කළා කතා කරනකොට මොනවද බං ඔබ මේ මරුණට පස්සේ වෙන දෙයක් ගැන මරුණට පස්සේ ලැබෙන සැපක් ගැන හිතේ තින්නේ මේ වෙලාවේ තිබෙන මේ ජුලිය ගන්න නැතුව මේ විස්කි ටික බොන්න නැතුව මේ මගුල් ගෙදර මේකේ ජුලියක් ගන්න නැතුව මොකද්ද මං ඔබ කරන්න කියලා අහනකොට බැයි මේ මහත්තයා නිහඬව මම මේකට අහුම්කන් දීගෙන හිටියා. උත්තර දෙන්න ගියේ නෑ එයාට. හැබැයි මම එයායි කියන විදිහට ඒ මත්තම් පානය කරේ නෑ එතන කියලා ඒකත් ඒ මහත්තයා ප්‍රසිද්ධියේ තමන්ගේ කමටාන් වලදී දුන්න පුළුවන්. හැබැයි එහෙම හිටව මහත්තයා අද්ද වෙනකොට පින්නදුනි නැවත ඒ මට්ටමටම යන්න ගියා කියන එක තමයි මේ මොහොතේ ප්‍රකට වෙන්න ආවු මනසිකාරය. තවම ඒ වැඩේ පටන් ගත්තේ නැති වෙන්න පුළුවන්. නමුත් දැන් ඒ වැඩෙත් පටන් ගන්න වෙනවා. මොකද ඒ සඳහා අවශ්‍ය තමන්ගේ ආර්ථිකය දියුණු වෙලා තියෙනවා. මොකද ඒ තරම් තමා නියතමානී වෙනකොට එන අයට තමන්ගේ මේ සේවයේ සපයනකොට තමන් මේ මුදල් නොගෙන එහෙම නැත්නම් වෙනත් ආකාරයන්ගෙන් මීට පෙර
මේ විවිධාකාර කෑගහලා මේ සේවකින් අස්විලා ගියා සමහර අවස්ථාවල කියලා තේ මහත්ය ප්‍රකාශ කළා. ඊතරම් තමන්ගේ තිබුණා වූ දුර්ගුණ අඩු වෙනකොට තමන්ගේ ආයතනයේ වැඩ කරන සේවක සංඛ්‍යාව වැඩි වෙනවා යන අතරලා ඉන්නවා. එන්න තමන්ගෙන් සේව ගන්න ඉන්නා වූ තමන්ගේ සේවා දායකයෝ ටික වැඩි වෙනවා. වැඩි වෙලා දැන් ආදායම වැඩි වෙනවා. දැන් ආදායම වැඩි වුණාම වැඩි වෙන මුදල් වලට කරන්න දේකුත් තියෙන්න ඕන පින්නතු. එතකොට ඒවට කරන්න දේකුත් තියෙන්න ඕන. ඒවා වැඩි දියුණු කරගන්න ඒවායේ සේවයේ සැපීම තුලින් තමන්ට තේරෙනවා නැවත වරක් මීට පෙර තමන් හිටියා වූ මේ දිව්‍ය ලෝකයක් මට ලබා ගන්න පුළුවන්. මම මේ කරන්නා වූ සේවයෙන් මොනතරම් දෙයක්ද මං කරන්නේ? මේ ලෝකේ මැරෙන අය යන කොච්චර මම නිදහස් කරගන්නවද? එහෙනම් මම නිවන දකලා හරියන්නේ නැහැ. මේ අය වෙනුවෙන් නිවන මම ගෙනියන්න ඕන. අන්න පින්නතුනේ අර මහායාන ක්‍රමය මෙතනට එන තුරු. ඒක තමයි ලෝකෙ තිබෙන්නා වූ සියලු දෙවිවරුන්ගේ ධර්මතාවය. ඒ දෙවිවරු දේශනා කරන්නේ නැහැ අපි මේ නිවන් දකින්න අපි අර යනවා කියලා. ඒ අය කියන්නේ තාවකාලිකව මම දිව්‍ය ලෝකවල ඉන්නවා, ඉඳලා නැවත මෙහෙට එනවා, ආයිත් එන්නේ හොඳ තත්වෙන්, ආයිත් එතනටයි යන්නේ, ආයිත් මෙතනටයි එන්නේ. මොකද අනිත් සියලු දෙනා නිවන් දක්වල ඉවර කරනකන් අපි නිවන් දකින්නේ නැහැ කියන එක තමයි පිනුදුනි මේ සියලු ශාස්ත්‍රුන් වහන්සේලාගේ, මේ බුදු පියාණන් වහන්සේ අර ධර්මතාවය වැඩ කරන්නේ. අන්න ඒකයි මෙතන වෙනස. බුදුපියාණන් වහන්සේගේ ධර්මතාවය තුල තියෙන පිණුදුනි බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මතාවය තුල, විශ්ව ධර්මතාවය තුල තියෙන පිණුදුනි මේක තව කෙනෙකුට තව කෙනෙක් වෙනුවෙන් කළ හැක්කක් නෙමෙයි, මේක එක්කෙනෙකුට ඒකිනා වෙනුවෙන් පමණක් කළ හැක්කක් කියන එක. අන්න ඒකයි අවබෝධ කරගන්න මේ පිණුතුන් විරදරන්න ඕන පිණුදුනි. එහෙනම් ඔන්න උත්තරට මේ පිණුදුන්ට නැවත නැවත බලන්න පිණුදුනි මෙන්න මේ කමඨාන් සාකච්ඡාවල්දී පහුගිය දින දෙක තුන තුල ආවා වූ තොරතුරු එක්ක මේවා දැන් මාස කීපයක් තිස්සේ ඉදිරියට එමින් තිබෙන දේවල්. ඒ වගේ අය පිණුදුනි දිනපතා වැඩි වෙන බවට තොරතුරු වාර්තා වෙනවා. එතන තේරුම්මත්මයි මානසිකාර වලින් කියන එක තමයි පැහැදිලි. ඒ මැද හරියෙලා. ඒ කියන්නේ මැද හරිය කියන්නේ අනිත් වේගයක් තිබුණා. ඕ දැන් ඔයා ඊට වේගයෙන් කියාගෙන යනවා. පොඩයින් හොමි. දැන් ඔබතුමිය මේ ලොකු වේගයක් කිව්වනේ. එතකොට ඒක ලොකු වේගයක් බව දැනගත්තේ කොහමද? වේගයෙන් කියන්නේ මානසිකාරයක් තමයි ප්‍රකට වුණා. ආ එතකොට ඒ කියන්නේ මේ මාතරේ දැන් මොකක් අතරේ දැනගත්තේ ඒක? අර වේගින් අර ඒ කියන්නේ දැන් වේගෙන් යන්නේ මොකද? සිතවිල්ලක්ද වේගෙන් යන්නේ? වේගෙන් ගිහින්න එතනින් එහාට සිද්ධ වෙච්ච දෙයක් තමයි අර මොදැමෙහි මම අවසානේ බලද්දි භාවනාවෙන් අවදි වෙලා තියෙනවා. ඔව් දැන් එතන වේගයක් කියන එක වචනයක් නැතුව දැනගත්තේ? වචනයක් කියන එක මට මෙනෙහෙන්නේ නැහැ. මෙනෙහෙ නෙමෙයි දැන් ඒක දැන් එතන දැන් ඔය කියන කමඨහන දැන් ඔය කියන එක දැනගත්තේ කොහොමද? එතකොට වචන නැත්තම් ලොකු වේගයක් කිව්වා, සිවුම් වේගයක් කිව්වා. වචනයක් නැතුව අපිට දැනගන්න පුළුවන්ද? දැන් වචනයක් නැතුව දැනගන්න
කරන්න බැහැ. එහෙනම් එතකොට නමුත් එතන මේ වචනයක් නේද දැනගන්න බැරි වුණාට මහත්මයා එතන ස්වභාවය දැනීමක් කියනවා ඒ කොහොමද කියන්නේ කියලා මට තේරෙන්නේ. එතකොට දැන් එහෙනම් මට මුල හරිය කතා දෙන්න නම් මම එහෙම ඒක හරි මහත්මයා රාජ්‍ය මහරිදී මට ඒක ඒ දැනිච්ච ස්වභාවය වචනකින් තමයි දැනගත්තේ කියන්නේ බැරිකමක් තියෙනවා. ඔය දැන් ඒ අවසාන හරියදී කොහොම මොකද වුනේ? වේගෙන් කියන එක ඒක මට දැන් තේරෙන එක මම දැන් වැටුනේ ඒක වචින්කින් දැනගත්ත වෙනකොට නම් ඉතින් එහාට ඒක රූම් වේගෙන් ගන්න නැති වෙලා ගිහින් ඊට පස්සේ එතන අස්පතට වීම ඔය දැන් නැති දැන් නම් නේද අර බාහම කියවට අවදි වුණාට පස්සේ එතන නම් ඔයම් කද්ද කියලා දාන්නේ නැහැ මහත්මයා කියන්නේ. එතනදී ප්‍රකට වුණයි කියලා මම වෙන වීමක් නැහැ. යන්න නෝනා කියන්නේ මුඩාරි දිගින් දිගටම අත්‍යන්ත ලක්ෂණය හරහා දැනගෙන ප්‍රකට වීම පිවිලා ප්‍රකට වීම ක්‍රමානුකූලව ඉදිරියටත් ගියා කියලා. එහෙමයි. ඒක වේගයේ වැඩි වීම ගියාත් ඊට පස්සේ Taman දැනගන්න මට්ටමේ ඉඳලා දැනගන්නවද දැනගන්නේ නැද්ද කියලා කියන මට්ටමකට පත් වුණා කියලා කියනවා. පත් වුණා. ඊට පස්සේ දැනගන්නේ නැහැ කියන තැනටම ගියා කියලා තායි කියනවා. දැනීමක් ඒ කියන්නේ දර අවස්ථා තුනක් කියන එකක් තමයි Tamanට පැහැදිලිව දැනගැනීම් තියෙනවා දැනගැනීම් දැනගත්තේ කොහොමද කියලත් ඒ දැනගැනීමත් ඇතු වෙන තමයි යනවා මුල ඉඳන් ඊට පස්සේ යනකොට දැනගැනීම් තියෙනවත් හැබැයි දැනගන්නවද නැද්ද කියලා දැනගන්නේ නැතුව යනවා ඊට පස්සේ දැනගැනීම් තියෙනව නැද්ද කියලා දන්නෙත් නැහැ ඒ බව දන්නෙත් නැතුව ගිය වගේ තොරතුරක් තියෙනවා හැබැයි ඒක අර ඇහැරුණාට පස්සේ දැනගත්තේ කියන ප්‍රකාශයෙන් තමයි කියන්නේ. ඔව් කියන්නේ මට අර ඒක ඇහැරුණාට පස්සේ ආයෙත් ඉහිර කොහෙන්ද ආව වගේ තමයි හැඟීම ඒක ස්වභාවය දැනන්නේ එංගතනදි මට ඒක මමතාවලක ඇත්තටම කියන්න වචනයක් ඒක දෙන්න දෙයක් තේරෙන්නේ නැහැ. ඔව් දැන් මාතරේ කියන පැහැදිලිද? දැන් මල් මාත් ඉස්සර යන කොහොමද කියලා? අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ඒ ටිකේ දිනන ස්වාමීන් වහන්සේ අර ප්‍රකටුණා ප්‍රකටුණු බව දන්නවා දෙවෙනි අවස්ථාවේදී ප්‍රකටුණා ඒ බව දැනගත්තෙත් නෑ ඊළඟ ස්වාමීන් වහන්සේ ප්‍රකට වීමත් නැතුව ගිහිල්ලා ඒක අද්දකව අවස්ථාව වගේ කියලා තමයි ස්වාමීන් වහන්සේ ප්‍රකට වෙන්නේ ඒ චිත්ත සංස්කාරය ඒ සම්බන්ධයෙන් සංස්කාර සම්බන්ධ කරගන්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස මහත්ය අවසරයි. මහත්ය දැන් මේ නෝන පැහැදිලි අවස්ථා තුනක් කියලවනේ. ඒ දැන් ඒ අවස්ථා තුනේ එක තැනක ඒ නෝන වචනයක් කියලා හරියටම දැනගෙන ප්‍රකට වීම ඒව මෙහිරීමුත් වෙලා හිම ගියානේ. එතකොට ඒ හරහා දැන් එතන ඒ නෝනගේ වාචික සංස්කාර දැන් අපි හැමෝටම පැහැදිලි කරලා දීලා ඉවරයිනේ. දැන් එතකොට මහත්ය දැන් එතන ආයි අවිතක් අවිචාරවල ඒ නෝනගෙන් ප්‍රකට වීම ඇවිල්ලා එතනත් පැහැදිලි වුණා. එතන එතකොට කාය සංස්කාරවල ඉන්න ස්වභාවය තියෙනවා. දැන් ඒ නෝන අවසානයේ දැන් කියනවානේ එක තැනක කියනවනේ අර දෝංකාර දිදි ගිහිල්ලා ඒ දැන් එතන දැනීමක් තිබුණ බව කියනවනේ මහත්ය මට දැනුන විදිහට ඒ නෝනා එයා කියන එයා ප්‍රකාශ වෙන විදිහට වචනයක් ආපු බව ප්‍රකට වෙන්නේ නැහැ දැනීමක් දැනගැනීම දැනීමක් තිබුණා කියලා එතකොට ඒ සංඥා වේදනා දෙක කියන තැන චිත්ත සංස්කාරවලනේ මට තුන්වෙනි අවස්ථාව ඒකත් නොදැනී ගියා කියලා ප්‍රකාශ වෙනවනේ එහෙමයි
එතකොට චිත්ත සංස්කාර සංසිඳිලා ගියා කියන අවස්ථාව නේද? චිත්ත සංස්කාර සංසිඳිලා ගිහිල්ලා ඒ නෝනා ඊට පස්සේ කියනවානේ මේ නොදැනෙන තැනක ඉඳලා ආවා කියලා. එතකොට ඒ නෝනාගෙන් ප්‍රකට වුණා ආපු වෙලාවේ ඒ නෝනා මේ එතන දැනගැනීමක් කියලා තියෙනවා. ඒ නෝනා කියනවානේ ප්‍රබෝධයක් තිබුණා. දැන් දැනගත්ත කොහොමද වචන හැදුන හැටි එතන ආපු විදිය දැනගත්ත විදිය දන්නේ නැහැ කියලා. නැවත ආ චිත්ත සංස්කාර හරහා මේ ඒ නෝනා ආයි කාය සංස්කාර වචි සංස්කාර ඒ දිගට දැන් එනෝන ආපු විදියට දැන් තාම එනෝනගෙන් අපිට ඕනේ දෙවියට ආවේ නෑ මහත්තයා. කොහොමද චිත්ත සංස්කාර මේ පැහැදිලි කරගත්තේ කියලා? ඒ වගේ සංඥා වේදනා දුක සංසිඳිලා ගිය අවස්ථාවක් නේ දැන් ඒ මහත්මියකින් ප්‍රකාශ වෙන්නේ. එහෙමයි මහත්මී. ඒ ආකාරයටමයි. ඔව් දැන් එතකොට නෝනා දැන් භාවනා සම්බන්ධයෙන් ඔය කියන අත්දැකීමෙන් පස්සේ තමන්ගේ දැන් කලින් සතිය තෝරනවා වෙන ඊට වඩා වෙනස් ආකාරي අත්දැකීමක් ඉදිරිපත් කරා. ඉදා ඒ ඉදිරිපත් කරා වූ අත්දැකීමයි මේ අත්දැකීමයි දෙක සංසන්දනය වුණා නම් එහෙම නෝනාගේ මොකද්ද ප්‍රකාශනේ ගොඩ නැගෙන්නේ? එදා කලින් කමටහනදී මට මේ මුලින්ම එතන අරමුණ ධ්‍යානයකට බය වුණ අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් කමටහන සුද්ධ වුණාට පස්සේ යම් අවබෝධයකට ගියා. ඔන්න ඔය මට්ටමට නොගිහින් පින්නදුනේ. ඔන්න ඔය මට්ටමින් තමන් එක පාරට මේ අදිමානයකට ගිහිල්ලා මට අවබෝධ වුණා මම චතුරාර්ය සත්‍ය දැක්කා මම නිවන දැක්කා මම නිවන ඉන්නවා මම දිනුම් කණුව දැක්කා කියලා කරන ප්‍රකාශන හරහා පින්නදුනි තමන් අන්තගාමි වෙලා එතනින් භාවනාවත් කඩාකප්පල් වෙලා තමන්ගේ ආර්ථිකය දියුණු කරගෙන ගෘහ ජීවිතය දියුණු කරගෙන දරුමල්ලු දියුණු කරගෙන දෙමාපියන්ට සලකගෙන රටට සලකගෙන ආගම හදාගෙන පන්සල් හදාගෙන දානි දීගෙන කටයුතු කරන්න යන එකට වඩා පින්නදුනි මෙන්න මේ පුංචි ගමනක් හිමීට යන එක පින්නදුනි ඉතාම වැදගත් කියලා මෙන්න මේ පහුගිය දිනවල ආවා වූ කමඨාන් සාකච්ඡාවලින් පාඩම් තියෙනවා පින්නදුනි මෙයයි. අන්න ඊ අයගේ කමඨාන් වල බලන්න මෙන්න මේ කමඨාන් වල තියෙන වෙනස මොකද්ද කියලා. අන්න ඒ මහත්තුරු දෙන්නේ මහත්මින් එමෙතන නෝනලා තුන් දෙනෙක් හතර දෙනෙක් පින්නදුනි මේ පෙරේදයි ඊයේ දුන්නා වූ කමඨහන් වල තියෙන වෙනස බලන්න කොයි ආකාරෙන්ද ඒ අය ගමන යන්නේ පින්න. මොකද ඒ අය ගමන යන්නේ පින්නතුනි මෙන්න මේකේ මූල ධර්මය මුල් කොටස මේ රූපය අධ්‍යක්ලයි. රූපය අධ්‍යක්ල ඉවර වෙලා ඒ අය රූප සංඥාව අත්දකින්නවා පින්නතුනි. රූපය අධ්‍යක්ල රූපය ක්‍රමානුකූලව දිය කරලා රූපේ දිය කරාට පස්සේ ඊට සාපේක්ෂව එයා පින්නතුනි මේ රූප සංඥාව අත්දකිනවා. අන්න ඒ රූප සංඥාව අත්දකිනවා ඒ අනුව පින්නතුනි මේ රූපේ හට ගැනීම මේ රූපේ Nirodhaya තත් නාම රූපවල හට ගැනීම නාම රූපවල Nirodhaya පැහැදිලිව අත්දකිනවා පින්නතුනි. එතකොට ඒ අනුව මේක ආර්ය භාෂාවෙන් කියනවා නම් මේ කාය සංස්කාරය වචී සංස්කාරය හරියට පිළිවෙලින් ක්‍රමානුකූලව අත්දකින්න පින්න. අන්න මේ වචී සංස්කාරය අත් නොදක පින්නදුනි කාය සංස්කාරය අත්දකින්න ගිල්ලා කාය සංස්කාරය අත් නොදක මේ චිත්ත සංස්කාරය අත්දකින්න ගිල්ලයි මෙන්න මේ අමාරු වෙටිච්ච නෝන්ලාට මහත්තුරුන්ට සිද්ධ වුණ පින්නදුනි අන්න ඒකයි මේ කල්පනාවට ගියා කියලා කියන්නේ. ඒ කියන්නේ බිනුදුනි භාවනාව කල්පනාවක් බවටයි එයාලා පරිවර්තනය කරගත්තා. භාවනාව කල්පනාවක් බවට පරිවර්තනය කරගත්තා. මේ බණයෙන්නා පින්නතුනුත් 99.99% තේරුම් ගන්න බිනුදුනි මමත් තවම කරන්නේ ඒක තමයි කියලා.
මමත් අවම කරන්නේ ඒක තමයි. මොකද්ද මේ කාගේවත් වරදක් අඩුපාඩුවක් නෙමෙයි පිනුදුනි, මේ කෙලෙස් වල බලපෑමමයි, කෙලෙස් වල බලපෑමමයි. ඒ කියන මහත්යටත් ඔය කියන නෝනටත් සමහර විට ආපහු මේකට එන්න හිතෙන්න චේතනාව පහළ වෙන්න පුළුවන් පිනුදුනි. හැබැයි ඔය ගිය මාර්ගයට ගිහිල්ලා එතනින් හැබැයි ආපහු සහනයක් හොයලා එතන සහනේ නැතුව හැබැයි ආවත් විතරයි එන්නේ පිනුදුනි. එහෙම නැත්තං එන්නේ නැහැ. නැවත වරක් අර මේ මුල ඒ කාලේ ගියා වගේ කොටසක් කාම මිච්ඡාචාරය දක්වාම එතෙන්ට තමයි පින්නතුනි තල්ලු වෙන්නේ. එතෙන්ට තමයි තල්ලු වෙන්නේ. මොකද එතකොට ඒගොල්ලන්ට තේරෙනවා මට ධර්මතාවය වැඩිුනේ නැහැ. මගේ ධර්මතාවය හරිගියේ නැහැ. ධර්මතාවය හරිගියේ නැති නිසා මම වෙන තැන් වලට යන්න උනා කියලා ඊට පස්සේ බිනුදුනි තව තව ශාස්ත්‍රුන් වහන්සේලා හොයාවි ඕනතර. තව තව හාමුදුරුව හොයාවි, තව තව ආරණ්‍ය හොයාවි, තව තව භාවනා මධ්‍යස්ථාන හොයાવી ඔක්කොම කරાવી පිණුතුනි. හැබැයි එක තැනකින්වත් පින්දුනි තමන් ගොඩ යන්නේ නැහැ. ඔය යන ඕන තැනකින් ගොඩ යන්න පුළුවන් පිණුතුනි. මේක එළියේ හොයන්නේ නැතුව තමා තුළ හොයනවා නම් විතරයි. මෙන්න තමා තුළ හොයන්නේ නැතුව පිණුතුනි එලි පිටෙන් අල්ලගත්තු නිසා තමයි මේ හරියට පාංගිඩියේ කෑලියට කපනදුව පාංගෙඩිය ගෙඩිය පිටින් ගිලන්න ගිහිල්ලා මේක හිර වෙලා මැරෙන වගේ තමයි පින්දු වෙන්නේ අන්තිමට. එහෙනම් පාංගෙඩිය අතර අරගෙන ගෙඩිය පිටින් ගිලලා හරියන්නේ නැහැ. ඒක පුළුවන් තරම් ප්‍රමාණවත් කෑලි වලට කපාගෙන ඊ කෑල්ලත් කෑල්ලින් කෑල්ල කෑලි වලට කඩාගෙන විකාගෙනයි පින්දුනි ගිලින්න ඕන. එහෙම නැතුව මේක ගිලින්න පුළුවන් කවන්නේ. මොන්න ධර්මයේ පිහිට පින්දුනි මේ තප්පරයකින් දෙයකින් දවසකින් දෙයකින් හොයලා එතනින් එහාට මම මේකෙන් අයින් වෙලා තව තව දේවල් කරගෙන මේකත් කරන්නම් කියන සියලු දෙනාට පින්දුනි මෙන්න මේක තමයි පාඩම. ඒ අය තමයි බුදුහාමුදුරු ඉස්සරහත් සිවුරු දාගෙන ඉඳලා ඊට පස්සේ AC පිට නැති නිසා සිවුර ගලවලා පැත්තකට යන්නේ. ඉතින් බුදුහාමුදුරන් පුළුවන් උනේ නැහැ එහෙම සිවුර ගලවන්න හදපු අයගෙන් දෙන්නේ 3 දෙනෙක් 10ක් 15ක් බුදුහාමුදුරු බේරගත්තා. ඒක දැකලා ඉලාවේදී කුසල් තියෙනවා නම් බුදුහාමුදුරු දැක්කා. දැක්කනම් ගිහිල්ලා සෝනාම්දුරු වගේ මේ හාමුදුරුව තව රාසියක් ඉන්නවා මේ දන්නවයි බණයිලා මෙන්න යාරා බුදුහාමුදුරු බේරගත්ත සිවුර ගලවන්න හදනකොට බේරගත්ත අඟුලිමාලා සිවුර ගලවන්න හදලා හැබැයි බුදුහාමුදුරු බේරගත්ත අන්න ඒ වගේ කීපක් ඉන්නවා පිටු. හැබැයි අනිත් අය මොකද උනේ බේරගත්ත වරින් වර හැබැයි අවසාන වශයෙන් බේරගන්න බෑ. මේ සුණක් කන්දලයිම මේ ගියා පිටු මුල්ලිය පග්ගුණලා භික්ෂුව ගියා සාති භික්ෂුව ගියා. ඒ වගේ භික්ෂූන් ලක්ෂ ගාණක් පිනදුනි සිවුරු දාලා ගියා. නිකන් නෙමෙයි බුදුහාමුදුරන්ට බැන බැන පාරි ගියේ. ඔන්න ඒ මට්ටමට මේ ඕන කෙනෙක්පත් වෙන්න පුළුවන් පිනදුනි. කොහෙද ධර්මයේ ඒ තරම් පිනදුනි සර්පේ සර්ප විසයි තින්නේ. ධර්මයේ වැරදෙනින් අල්ලගත්තාම පිනදුනි නැවත නැවත වෙන්නේ ඒ වරදටම තවන් ගොටු වෙලා හංසාරය පුරාවට කරා වූ වරද නැවත නැවත කරනවා පින්නතු. මේ පම්පෝරි ගාන කතා ගහන එක කියන එක පින්නතුනි පුළුවන් තරම් නතර කරන්න ඕන භාවනා යෝගාවචරය. මේ මහත්යරුනේ පින්නතුනි ඒකට ගියේ නෑ. ඒක බැලුවේ අර පැත්තෙම. ඒතකොට ඒ වගේම තවත් මහත්යෙක් හිටියා ඒ කණ්ඩායම. ඒ මහත්ය පළවෙනි දවසේ දෙවෙනි දවසේ පින්නතුනි පුංචි ආකාරයේ වට්ටමක් අනිත්‍යයත් එක වෙනසක් තියෙනකොට ඒ වෙනස පුදුමාකාර විදියට තමන්ගේ පරිහාණයටපත් කරගත්තා. ඒක තමයි පින්දු හේතුඵල ධර්ම කියන්නේ. මොකද අනිත්‍යයට වඩා පුංචි වෙනසක් තියෙනවා කියලා ඒ පළවෙනි දවසේම කමඨහනේදී තේරෙනකොට අන්‍යයා හිතනවා මම සියල්ල දැනගත්තා කියලා. පුදුමාකාර දිට්ඨිගත වීමක් පින්දුනේ. දැන් අන්තිමට උනේ මොකද ඒ මහත්යට ඒ මහත්ය එතනියාරිගෙන ඊට පස්සේ ඉහළ කණ්ඩායම වලට ගියා පැන පැන ගිහිල්ලා ආපහු පහළ කණ්ඩායම වලට යන්නුනා. ආයි පහළ කණ්ඩායම වලදී අවසාන වශයෙන් පසුගිය මාසේ කණ්ඩායම බෙදෙනකොට ඒ මහත්යව පහළම කණ්ඩායමටයි වැටිලා තින්නේ. දැන් ඒ මහත්යට එතෙන්ට ඒ ගන්න පුළුවන් කවක් නැහැ. මොකද ඊට කලින් තමන්ට වඩා ඔක්කොම පල්ලෙහාන් හිටපු අය තමන්ට වඩා ඉහළින් ඉන්නේ පින්නේ. ওই එකක්වත් නැතුව මේ ස්කයිප් ජාලය හරහා එන පින්නතුන්ගේ தත් වේ බලන්න පින්නතුනි. ඒ අය මොනම කණ්ඩායමකවත් නැහැ. මේ හාමුදුරු දැකලවත් ආරණ්‍යය දැකලවත් මෙන්න මේ මුකුත් නැහැ. හැබැයි සංසාරයෙන් ඈතුරෙන්න අවශ්‍ය මෙන්න මේ නාම රූප දෙකේ හට ගැනීම
නාම රූප දෙකේ නිරෝධය ඒ නාම රූපය ඒ ආකාරයෙන් හටගෙන නිරෝධ වුණාම මේ රූප සංඥා වෙන ආකාරය ඒ සංඥාවේ හට ගැනීම ඒ සංඥාවේ නිරෝධය අත්දකිමින් ගමන ඉදිරියට යනව පිණිස අන්න එතකොට ඒ අය කතා කරන්නේ නෑ මම සෝවාන් ඵලය ලබගත්ත කියන එක හැබැයි ඒ අයගේ ප්‍රකාශන හරහා ඒ අය දන්නව තමා සෝවාන් අංග තමා ළඟ වැඩිලා තියෙනවා සෝවාන් අංග තමා තුල වැඩෙමින් තියෙනවා සෝවාන් අංග තුල තමා සෝවාන් මාර්ගයේ ඉන්නවා කියන එක පිණිසුනි ඒ අයට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් දිනපතා සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි එක්කෙනෙක්වත් පිළිබඳව මේ හාමුදුරුවෝ මේ සාතික දෙනවා නෙමේ පින්නදුනි ඒ අයටත් වෙන්නේ ඔය මතුවන්නා වූ කුසලයේම අනිත් පැත්තට යන්න බැරි කමක් නැහැ මොකද මේ සියලු දෙනා ගිහි ගෙවල් වල මේ සැප සම්පත් බලාගෙන සැප සම්පත් විදිමින් ඒවට තමත් ලොල් වෙලා ඒ ආසාව ඇතුවයි තවම මේවා කරගෙන යන්නේ ඒවයින් ඉවත් වෙන්න ඒ අයට මොනමාකාරයෝ චේතනාවක් ඒව අඩු කරගන්න චේතනා පහළවන්නේ తాවකාලික ඒවා නතර කිරීම කරනවා తాවකාලිකව නතර කිරීම කරනවා ඒකෙන් වෙන්නේ පින්නදුනි తాවකාලිකව නතර කරන්න ගියාම අන්න ගැටණේට ගිහිල්ලා නැවතවරක් ඒ ප්‍රශ්නෙට මතුවේ. ඒ ගැටණේ කරන්න යන්නේ පින්නදුනි ඒ අවශ්‍යතාවයටම තමයි. මොකද ඒක තමන්ගෙම උපක්‍රමයක් තමන්ගෙම කෙලෙස් වලින් තමන්ට දෙන්නා වූ මේ අවවාද. උන්නෝම කරන්න දැන් කොහොම කරාම හරි. ඒතකොට දන්නව දැන් ඒ අවවාදය හරහා දැන් ඔන්න ගෙදර නෝනත් එක රණ්ඩු වෙන්න වෙනවා දරුවොත් එක රණ්ඩු වෙන්න වෙනවා අම්මා තාත්තත් එක රණ්ඩු වෙන්න වෙනවා එතකොට පුළුවන් ආය අනිත් පැත්තට යන්න. එතකොට පුළුවන් ආය අනිත් පැත්තට යන්න. එතකොට භාවනාව නවත්වන්න පුළුවන්. දැන් අන්න ගෙදරයිගේ පිට දාලා තමන් භාවනාව නවත්වන්න. ඔය වගේම එකක් තමයි වෙනුනේ. ඔය සමාධි කණ්ඩායම හිටියා වේ නෝන කෙනෙක් ඒ කාලේ ඉඳලා මේ දුරංගොඩ මම අනාගාමී වුණා අනාගාමී වුණා කියලා හැමදාම පින්නතුනේ ඇවිල්ලා සහතිකේ ගන්න ස්වාමීන් වහන්සේගෙන් පුදුමාකාර විරදරිලක් විරදරු. මට මහත්යාවේ පුදුම පන්සාරේ මගේ කුසලියටමයි මේ මහත්යෙ ඉන්නේ. මේ මහත්යා මට කියලා දෙන්නේ ඕන වෙලාවක ගෙදරින් යන්න ඕන දෙයක් කරගන්න අපි සියල්ල බලා ගන්න ඔයාගේ ගමන හොයන්න කියලා තියෙන කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා YouTube වල තියෙනවා. හැබැයි දැන් වෙනකොට මොකද වෙන්නේ? අර අනිත් නෝන කෙනෙක් ගිහිල්ලා සිවුර දාගත්තට පස්සේ මේ නෝන සරසුම් කරගත්තා. දැන් මට යන්න වෙනවා. මොකද මම කී කීටි මම යනවා කියලා ඉට ඉස්සෙල්ලා. දැන් මට පල්ලෙහා හිටපුවා දැන් සිවුරු දරාගත්තා. එයා සකුරුදාගමුණා කියලා ප්‍රකාශ කරගත්තා. හැබැයි උනේ මොකක්ද අන්තිමට? මම දැන් වැඩසටහන එකක් නතර කරන්න දැන් තමන් මේකට සරසුම් හදාගත්තා. දැන් කියන්නේ මොකද්ද? මහත්ය එන්න දෙන්නේ නැහැ කියලා. අර විදියට හිටපු කෙනා. කවදාවත් පින්නුදුන් භාවනා කරේ නැහැ. භාවනා මනසිකාරේ පමණයි හිටි. කල්පනාවේ පමණයි හිටි. ධර්ම මනසිකාරය කියලා මේ අනිත්‍ය අධ්‍යක්ක කියලා මේ චතුරාර්ය සත්‍ය දැක්ක කියලා හැමදාම කමටහන් අරලා අපගෙන බාන්නේ නෝනගේ සියලු කමටහන් වල තියෙනවා. කොච්චර උපදෙස් දුන්නත් කවදාවත් මේ ස්වාමීන් වහන්සේ භාවනා නෙමෙයි ඒ කමටහන් සුද්ධ කරපු ඒ කණ්ඩායම වල ඉන්න අනිත්‍යත් උපදෙස් දුන්නා. ඔය නෝන ඉන්නේ මේ මානසිකාරේ නේද? ඒ වෙලාවට පිළිගන්න අපිට නෙදුනේ. ඒ වෙලාවට පිළිගන්නේ ඊළඟ විනාඩියක් යනකොට ආයියේ කණිප්පත් හරවලා නෑ ඒක පිළිගන්නේ. ඒ තරම් දික්ටි බින්නෝදුනේ. මෙන්න මේ රූපය හරියට අත් නොදැක්ක කෙනාට. ඒ නිසා මේ කාගේවත් වරදන්නේ මේ බින්නෝදුනේ. තමන්ගේ කෙලෙස්සරා මේ නාම රූප දෙක හරියට පිරිසිඳ දකින්න ඉඩ දෙන්නේ නෑ පින්නෝදුනේ. නාම රූප දෙක හරියට පිරිසිඳගෙන ඉඩ දෙන්නේ නැහැ. ඔන්නෝයේ නාම රූප පිරිසිඳ දැක්ක ආකාරය පිළිබඳව තොරතුරු තියෙනවා පිනදුනි. මෙන්න මේ පහුගිය දින දෙකේ සිදු වුණා වූ මේ කමඨාන් සාකච්ඡාවල මීට පෙර මේක නැහැ කියනවා නෙමෙයි පිනදුනි. මීට පෙරත් මේක තියෙනවා. හැබැයි ඒ අය ඒක ක්‍රමානුකූලව කරලා කියපු දේවල් නෙමෙයි සමහර වෙලාවට. මෙන්න මෙතන තියෙනවා මේ තේරුම් ගන්න බැරි මේ ධර්මතාවයේ කොහොමද ඇතුලේ සකස් කර දෙන්නේ කියන එක පිළිබඳව පිනදුනි මේ අවබෝධ කරගත්තු අවස්ථාව. මේවා එකින් එකට තොරතුරු වාර්තා වෙන්නේ නැහැ මෙතන. ඒ නිසා මේ පිනුම් බලන්න මේ කමඨාන් සාකච්ඡාවක් හැබැයි පැය 4ක් යන එකක් ලේසි වෙන්නේ නැහැ මේක ශ්‍රවණය කළ මේ පිනුදුන තෝරු බේර ගන්න. හැබැයි ඒවා එකපාරටම වෙන වෙන කැලියුලට ගල්ලා මේවා YouTube දෙන්නේ නැහැ පිනුදුනේ. එහෙම කරන්න මෙතන වැඩ කටයුතු කරන්න සංධාන වෙච්ච සංධායක මණ්ඩලයක් මේකේ නැහැ. ඒක මේ
ස්වාමින් වහන්සේ මෙදියත් වීම නැතුව වෙන කාටවත් තනින් කරන්න බෑ. තව මේක ස්වාමින් වහන්සේගේ මෙදියත් වීම අත්‍යවශ්‍ය වෙලා තියෙන දෙන්න ඊට අමතරව තවත් කවුරු හරි සම්බන්ධ වෙනවා මේකට. ඉතින් ඒකට දවස් කීපයක් යාවි, සමහර සති කීපයක් යාවි, සමහර පෞගේ තිබුණා වැඩසටහන් වලව තවත් YouTube භාවෙන්නේ නැහැ. මේ අදි සමාධි මහතුරු දෙන්න කියලා සාකච්ඡා කරපු දැන් සතියකටත් වැඩි වෙනුයි. තවම YouTube එකට ආවේ නැහැ. මොකද ඒව සකස් වෙලා ඉන්න තියෙන තොරතුරු. දොර අන්නේ ආකාරයේ මේ තොරතුරු එළියට යන එක ප්‍රමාදුන අරමුණේ ඇතුළේ වාර්තා වෙලා තියෙන නිසා මෙන්න මේ කමඨාන් සාකච්ඡා දෙක තමන්ට ඉඩ තියෙන පුළුවන් ආකාරයට වෙනදිනි අහන්න. හැබැයි මේවා තිබෙන අද්දැකීම් පාඩම් කරන්න යන්න එපා. පාඩම් කළා හරියන්නේ නැහැ. ධර්මතාවයක් තියෙනවායි කියලා තියන් වල ස්වාමින් වහන්සේ පෙන්눔 කරලා ඇති. ඔන්න ඔතන ධර්මතාවයක් තියෙන. ඔන්න ඔතන ධර්මතාවයක් තියෙනවා. පුළුවන් ද ඕක දැන් හොයාගන්න කියලා. මොකද ධර්මතාවයට අදාළ අද්දැකීම මේ ස්වාමින් වහන්සේගේ වක්‍යමගේ දෙර මේ ස්වාමින් වහන්සේ අධ්‍යක් විදියට මේ ස්වාමින් වහන්සේගෙන් කවදවත් ප්‍රකට වෙලා ඉදිරිපත් වෙයි. ඒ උදාහරණේ දෙවි කියලා මේ ලෝකේ කවුරුත් බලාපොරොත්තු වුණාන පිණුදුනි. ඒක තමයි ලොකුම දුක විඳින තැන. මොකද මේ ස්වාමින් වහන්සේගෙන් වෙන්නේ නැහැ. මොකද බුදු කෙනෙක් කවදවත් තමන්ගේ අධ්‍යක්ීම මේ වචන වලට පරිවර්තනය කළා විස්තර කළා නැහැ පිණුදුනි. ඒක විස්තර වෙන්නේ නැහැ. හැබැයි ඒ අත්දැකීම අත්දැකිය හැකි ආකාරයට අත්දැකීම ලැබිච්ච වෙලාවේ කෙනෙක් අන්නේ තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනකොට අන්න එතෙන්දී ඒ ධර්මතාවය ඉස්මතු කළ දෙන එකයි මේ ලෝකෙ තුල මෙතෙක් සිද්ධ වෙලා තිබෙන්නේ. අනන්තවත් බුදුරු හරහා පිණුතු අනන්තවත් බුදුරු හරහා සිද්ධ වෙලා තින එකයි සමේ කායානුපස්සනාව කියන්නේ. වචන වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. භාවනාව කියන්නේ වචන වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ වචන වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අත්‍යන්ත ලක්ෂණය කියන්නේ වචන වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි පිටු. ඔන්න අත්‍යන්ත ලක්ෂණය හරහා මේ නිවන අද්දුටු ආසන්නතම අත්දැකීම පිටුදුනි. මෙන්න මේ එක නෝන කෙනෙක් මේ පෙරේද දිනේදී ප්‍රකාශ කරා. එතන මම චිත්තක්ෂණයක් කරා ගියාද කියන එක තිබුණා. ඊට පස්සෙ මම භාවනා කරලා ඉන්නකොට ඒ කියන සතියකට අහින් පස්සේ ඒ භාවනාවලදී මට ඒ හස්තේ වෙනස් වගේ කමතහන් තිබුණා. පොඩක් කියන අවස්ථරයිද කෙටින් කියනවන්න කෙටින් මැදිමුකෝ දැන් මට එක දැනකදී ප්‍රබල වෙන වචනය වචනය කියලා අරගෙනම ඒක කැඩිලා ආවම වචනය කියලා ඒ දැන් වා කියන දැන ප්‍රබල වෙලා ඒක තේරෙන කිස්තනක් දැක්කා. ඒක තවිස්තනක් දැක කියලා ඒක වචන වල කියන අර එතන දැකීමක් කියන්නේ අකුරු අකුර වා ඉතින් කියනකොට වා නැහැ. අර ඒ ඇතුලෙන් තව ගැඹුම්කම් කියලා යකුරෙන් මට තේනවා කිස් බවක්. ඒක වචනයකට මෙහෙ වෙන නමුත් මට එතන දර තම. කියන ඔය වචන දැම්මන් කියන්නේ බවක් නා ශූන්‍ය බවක් ඒ ඇතුලේ තියෙනවා. ඒ තැන් වලදී මට ඒ භාවනාවේ අවබෝධ වුණා. මෙහෙ වරන් කියන්නේ ප්‍රකට වී මෙවන මෙවන අවබෝධ කරනවා නම් ඒ වගේ එහෙම ඔයයි අර මහත්ය කමඬන සාකච්ඡා කිරීමේදී නෝනා අවසාන වශයෙන් මේ ප්‍රකාශනයක් කවර කමන තුන් දෙනෙකුද සාකච්ඡා කරා. තුන් දෙනාට අදහස් තුනක් ඉදිරිපත් කළා. අන්තිම සාකච්ඡා කරනකොට අපි තුන් දෙනාම එකක් තමයි මුලින් කිව්ව තුන් දෙනා තුනක් කිව්වේ කියලා. ಅದು කොහෙද? පස්සේ තුන් දෙනාම එකක් තමයි කිව්න්නේ කියන එහෙම ප්‍රකාශනයකට ආව නේද? එහෙමයි. ඔව්. එතකොට මුලදීම කමඬන ඉදිරිපත් කරපු මහත්මයා මේ කොසුදේර මහත්මයා වැදිකල කිව්වා නෝනා නිවන අත්දකින් නැතුව ඉතින් අතර වෙලා මොනවද එහෙම ප්‍රකාශනයක් ආවා. එහෙමයි. ඔව් දැන් නෝනා කියන්නේ අද මේ දැන් වෙනකොට ඒ එදා ඒ තමන්ට අත්විඳින බැරි තත්ත්වෙට තමන් ගියා කියන එක දැන් තමන්ට තහවුරු වුණා කියන එක තමන් දැන් ප්‍රකාශ කරන්නේ. තහවුරු වුණා කියන එක මම
මට කියන්න මේ පුළුවන් මගේ අධ්‍යක්ෂක මාහුම දාන්න විදිහට ඔයදුලා එදාට උනේ තමන් රූපේ ආස්වාද කළා ආස්වාදයෙන් ආධිනවට ගිහිල්ලා ආධිනවෙන් නිස්සාරණයට ගියා කියන කොට තමයි දැන් අන්තිමන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකට උනේ. ඔව් දැන් අද කියන එකෙත් ඒ දැන් ඒක දැනගත පස්සේ නෝන්ට උපදේශයක් ලැබුණා ඒ ධර්ම දේශනාව වගේ කැති අරගෙන හිටිය අහන්න කියන. එහෙමයි සත්‍යතාවට උත්තර දෙනවා. ඔය දැන් එතකොට ඒ අරා දැන් මෙතෙන්දී එහෙම ගැළපීමකුත් ආවද දැන් මේ අත්දැකීම එක්ක? එහෙම ගැළපීම ඒක විතරයි ෆයිනල්. ලයින් එකේ තියෙනවා පොඩි තාක්ෂණික ප්‍රශ්න. තාක්ෂණික ප්‍රශ්නක් තියෙනවා නෝ කියන්නේ පැහැදිලි නැහැ මේක. එහෙනම් ස්වාමීනා. ආ දැන් හරි. නැවත් ඔව් දැන් එහෙම ඔය දැන් ඒතර මෙතන එදා අත්දැකීම වල වෙනස් අත්දැකීමක් තියෙනවා කියලා තමයි තේරෙනවාද? එහෙම නැත්නම් එදා අත්දැකීමමද ආපහු අත්දැකිය කියලා දැන් තේරෙන්නේ නැමන්ට? එදා අත්දැකීමම වෙන්න බෑ සම්හස මෙතන අර මේක පළවෙනිම විදිහට අර කිසිම දැනීමක් ඉඩයක් නැතිව මම කියලා ඉතින් මම නැහැ නිසානොත් එහෙම එක කියන්නේ. ආ එදා නම් මොකද මගින් ආවයි කියන එක මට දැන් තේරෙනවා. දැන් මේක සමාන වෙයි කියලා. එදා නෝන භාවනා එදා නෝන ප්‍රකාශ කරා මම භාවනාවට බය වෙලා මං භාවනාව නතර කරා කියලා. නතර කළා ඔයයි. දැන් අද වෙනකොට භාවනාව නතරුනේ නැහැ. භාවනාව වුණා නමුත් තමන් දන්නවද? දන්නේ නැති කොටසක් තියෙනවා. ඊට පස්සේ දැනගත්තා එතනින් අවදි වෙලා ආවට පස්සේ. දොඩේ ආවට පස්සේ තමන් එතන තිබුණා වූ ස්වභාවිකුත් අත්විඳයි කියලා කියන ප්‍රබෝධමත් ගතිය කරමින් තිබුණා කියලා. ඒව දැනගත්තෙත් ඒතර අත්යන්ද ලක්ෂණය හරහා ප්‍රකට වීම හරහා තමයි කියලා කියනවා. ඔව් එහෙනම් ඒ භාවනා ඉවත් වුණාට පස්සේ ඒ දවසේ දැනගත්තා. ඔව්. ඒකට ස්කයිප් ප්‍රකාශ කරේ මේක තමයි චිත්ත සංස්කාරකින් දන්න ගිහිල්ලා ඒක මේ පැත්තෙන් තමයි නෝනාගේ දැන් ප්‍රකාශ කරන්න උත්සාහ කරේ. අස්තරයි ගෞරවණ ස්වාමීන් වහන්සේ. ඔව්. සයන් මොහොත චිත්ත සංස්කාර සංසිඳිලා ඉවරට ගියා කියලා තමයි සයන් මහන්ස මම ප්‍රකාශ කරේ. චිත්ත සංස්කාර සංසිඳුණා. ඔය අවස්ථා තුනම අපි සාකච්ඡා කරලා තියෙනවනේ නේද? ධර්මතාවෝ සාකච්ඡා වල දිත් කවුණා සාකච්ඡා වල දිත් සමාධිය සමාධිය වල. ඒක. ඒකට මොනවද දීලා තියෙන නම් දීලා තියෙනව නේද? ඔය අවස්ථා තුනම නම් දීලා කොයි අය සහ ඔව් එහෙම මොකද නිමිත චේතෝ සමාධිය ඉඳලා විමුක්තිගත වුණා කියලා සංඥා ඔය දරවස්ථා තුන නිමිත චේතෝ සමාධිය අනිමිත චේතෝ විමුක්තිය නිවන කියන්නේ නිවන කියන්නේ විමුක්තිය සංඥාසිතේ නොන විමුක්තිගත වෙලා ඉඳලා ආවා කියලානේ සංඥාසිත ප්‍රකට වෙන්නේ
එතකොට නිවන කියන කොටස අත්‍යන්ත ලක්ෂණය හරහා ක්‍රමානුකූලව නිවන අධ්‍යක් ආකාරය පිනදුනි පැහැදිලිව එකින් එක මනසිකාරයෙන් මනසිකාරය හඳුනාගෙන ගිහිල්ලා මනසිකාරයෙන් මනසිකාරය හඳුනාගෙන මනසිකාරයටම කොටු වෙවි නැවත නැවත ගිහිල්ලා පිනදුනි මෙන්න මේ මනසිකාර තියෙනවා මනසිකාර තියෙන බව දන්නවා මනසිකාරයත් මොකක්ද කියලා දන්න. අන්න මනසිකාර තියෙනවා මනසිකාර තියෙන බව දන්නවා මනසිකාරයේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔන්න පියවරෙන් පියවර. ඊට ළඟට මනසිකාරයක් තියෙනවා මනසිකාරයක් තියනවද නැද්ද කියලා දන්නේ නැහැ. තියෙන මනසිකාරය මොකද්ද කියලා දන්නේ නැහැ. අන්න ඊළඟට මනසිකාරයක් තියනවද මනසිකාරයක් නැද්ද කියලා දන්නේත් නැහැ. යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද මෙනෙහි වුණාද ඒ බව දන්නවද? හැබැයි විනෝදිනී ප්‍රකට වුණාද ඒ බව දන්නවද කියන්නේ ප්‍රකට වෙච්ච දේට අදාළ කරලා නෙමෙයි ඒ බව කියලා කියන්නේද? ඔන්න පියවර හතර. අන්න අර පියවර හතර විනෝදිනී අනුගත වෙලා ක්‍රමානුකූලව පැහැදිලිව අත්දැකලා ඊට පස්සේ මනසිකාරයක් සහ මොනම දෙයක්වත් නොදන්න දැනෙහෙවත් මෙන්න මේ නිවන් සුවය නිවන අත්විඳීම අන්නේ නෝන පින්නදුනි පෙරේද දිනේදී පැහැදිලිව විස්තර කරා. හැබැයි ඒ කමඨහන සුද්ධ කරන්න ගිය ඒ මහත්යට ඒ පිළිබඳව මොනම අවබෝධයක්වත් තොරතුරක්වත් තිබුණේ නැහැ. ඒ මහත්ය නැවත නැවත ඒ ඉදිරිපත් කරන්නව කරුණු තේරුම් ගන්න බෑ පින්නදුනි. නෝන කිනදී තමන්ට ඇහෙන්නේ තමන්ගේ ළඟ තිබෙන්නා වූ කෙලෙස් එක්කයි. ඒ මහත්යට ඒක සුද්ධ කරගන්න බෑ. අහන ප්‍රශ්නෙට තමන්ට ප්‍රශ්නයක් ඇහෙනවා තමන්ගේ තිබෙන්නා වූ දිට්ඨිය තුල සහ තමන්ගේ කෙලෙස් ප්‍රමාණය තුල. එතනින් එහාට වෙන ප්‍රශ්න ඇහෙන්නේ නැති නිසා ඒ මහත්මයාක අතරමැද නතර කරලා අනිත් මහත්යට බාර දුන්නා. ඒ මහත්යාගේ තත්වයක් පිනුදුනි ඊට වඩා ගොඩක් එහාට ගියේ නැහැ. ඒ මහත්යටත් ඒ සියලු දෙනාට සමාධි කණ්ඩායමේ ඉදා හිටපු අධි සමාධි සියලු දෙනාට YouTube ජාලය මේ Skype ජාලය හරහා සම්බන්ධ වුණා. තවත් නෝන කෙනෙක් එදා ඒ නෝනටත් අන්තිමට අර නෝනට සිද්ධ වුණා පාඩම ගන්න. හැබැයි ඒ නෝනට පාඩම ගන්න බෑ. මොකද ඒ නෝනට තියෙන්නේ අත්දැකීම පමණයි. අත්දැකීම පිළිබඳව ඊට වඩා දෙයක් දෙන්න ඒ ධර්ම කරුණ ඒ නෝන ළඟ නැහැ. අන්න ඒ ධර්ම කරුණ නැති නිසා එතෙන්ට ස්වාමීන් වහන්සේට මැදිහත් වෙන සිද්ධ වුණා. මැදිහත් වෙලා සිද්ධ වෙනකොට පිනදුනි අන්න ඒ නෝන පැහැදිලිව නිවන අත්දැක්ක තොරතුරු ඉදිරිපත් වුණා. කොහොමද නිවන අද්දැක්ක කියලා මෙන්න මේ පින්නතුන් බලන්න පින්නතුනි. මෙන්න මේ අපි නිමිත්තක් අරගෙන ඉල්ලා නිමිත්ත තුල සමාධිය හදාගෙන නිමිත්ත තුල හදාගත්තා වූ සමාධිය අනිමිත්ත බවට පත් වෙලා අනිමිත්ත සමාධියට ඇවිල්ලා අනිමිත්ත සමාධියෙන් අනිමිත්ත සමාධිය නැති කළා. සමාධිය කඩාගෙන සමාධියෙන් එහාට ගිහිල්ලා අනිමිත්ත චේතෝ විමුක්තියට ගිහිල්ලා අනිමිත්ත චේතෝ විමුක්තිය හරහා මෙන්න නිවන අත්දකින්න ආකාරය. ඔන්න ඕක පින්නදුනි පෙරේදා දිනේදී සිද්ධ වුණා වූ ඒ කමඨහන එහෙම නැත්නම් ඒ නෝනා කොයි ආකාරයෙන්ද නිවන අත්දැකේ? පසුගිය සතියේදී ඒ නෝනා නිවන ළඟට ගිහිල්ලා නිවන ළඟට ගිහිල්ලා නතර වෙලා ආපහු හැරිච්ච බව ඒ එක මහත්මෙන් එදාදි සමාධි කණ්ඩායමේ මහත්මයා පැහැදිලිව අවබෝධ කරගෙන ඒ මහත්මයා ප්‍රකාශ කරා. නෝන ගිහිල්ලා තියෙනවා පාර හරි. හැබැයි නෝන නිවන ළඟට යන්නේ නැතුව ආපවෙර ගිහිල්ලා තියෙනවා කියලා ප්‍රකාශ කරා. එතන එදාම තවත් පින්නදුනි ඒ අධි සමාධි මට්ටමේ ඒ මාත්මේ ඉන්න ආර්ය මාර්ගයේම ඉන්නා වූ මහත්මයෙකුත් නෝන කෙනෙකුත් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කළා. අවසානයේදී දෙන්නත් ප්‍රකාශ පිළිගත්තා. අපිනුත් උනේ ඒ ප්‍රකාශනෙම තමයි. හැබැයි අපේ කෙලෙස් තරහා අපි ඒක දැක්කේ අනිත් පැත්තේ නෙවෙයි කියලා. අන්න ඒක ඉන් එහාට ගිහිල්ලා පියවරෙන් පියවර ගිය නිසා පිනදුනි ඔය භාවනා කරපු නෝනට පෙරේද දිනේදී කමඨහනේ දී ගන්න පුළුවන් වුණා. එදා තිබුණා වූ තත්වයෙන් හරි ගිහිල්ලා කොහොමද මම රූපේ ආස්වාදයේ විඳේ, රූපේ ආස්වාදයේ විඳිමින් ඉන්නකොට කොහොමද මම ආදීනවේ දැක්කේ, අන්නේ ආදීනවේ දැකීම හරහා කොහොමද මම නිස්සරණයට ගියේ, එහෙම නැත්නම් මේ මගේ තිබුණා වූ චන්දි රාගය නන්දි රාගය නැති කරගත්තේ, නැති වෙච්ච තැන
කොහොමද නිවන අත්දැකේ පිනුදුනි යන්න නිවන සහ නින්දා අතර වෙනස පැහැදිලිව අවබෝධ කරගත්තා වූ ඒ නෝනා පෙරේද දිනේදී මේ කමටහන දුන්නා. අන්න මීට පෙර මේ ස්වාමීන් වහන්සේ කියලා තිබ්බා ඔය සාකච්ඡා රාශියකදී සමාධිය සමාධි කණ්ඩායමට නිවනයි නින්දයි අතර වෙනස අත්දැක්කද වෙනස අත්දැක්ක අය ඉන්නවද කියලා. ඒයි කියන්නේ බිනුදුනි නිවනේ ඉඳලා මෙහෙට ආපුවාම නිවන නැති වෙච්ච එක දුකක් කියලායි බිනුදුනි කිව්වේ. ඒ අනුව ඒගොල්ලෝ වක්‍රාකරෙන් කිව්වේ නිවන දුකක්. මොකද භවය අතහැරලා නැහැ එයාගේ. භවය අතහැරලා නැති නිසා බිනුදුනි ඒ අය නිවන දැක්කේ අනිත් පැත්තටයි. නිවන අත්දැක්කේ අනිත් පැත්තටයි. ඒ නිසා ඒ අය ආර්ය මාර්ගයේ හිටපු නිසා තවම නොනැවති ආර්ය මාර්ගයෙන් එළියට නොගිය නිසා තවම ඒ පැත්තේ ඉන්නවා. අන්න ඒ ඇයටත් නිවන අත්දැකලා නිවනෙන් ගිය නිවනට ගිය එක්කෙනා බිනුදුනි එළියට එන්නේ දුකක් නැතුවයි කියන එක අන්න අර නෝනා පෙරේදා ප්‍රකාශ කරාපු. අන්න ඒ කමටහන මේ පිනුදුන්ට දැන් වෙනකොට YouTube ජාලය හරහා වෙනම ඇවිල්ලා ඇති බිනුදුනි මෙන්න මේ බණ ඇහෙන්නා වූ සියලු පිනුදුන් අන්න ඒක අහලා බලන්න ඒ කමටහනේ තිබෙනා වූ ධර්මතාවයන් ටික එකින් එක තමන්ට ගුණගත කරගන්න පුළුවන්. හැබැයි ධර්මතාවයන් හොයන්න යනවා නෙමෙයි මේ අය භාවනාවයි කරන්න බිනුදිනි. භාවනාව කරන්න ඒ ධර්මතාවයන් වල තිබෙනා වූ ආදර්ශය තමයි ලබා ගන්න පුළුවන්. ඒක බණ ඇහිීමේ කාර්ය මිසක් බිනුදිනි ඒක පළවෙනි යෝනිසෝ මනසිකාරය නෙමෙයි. හොඳට තේරුම් ගන්න. බණ ඇහිීම පළවෙනි යෝනිසෝ මනසිකාරය නෙමෙයි. බණ ඇහිීම ඊයේ දිනෙත් මේක විස්තර වුණා පැහැදිලිවම. බණ ඇහිීම පළවෙනි යෝනිසෝ මනසිකාට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම. පළවෙනි නිස්පාදන කාර්යය අදාළ අමුද්‍රව්‍ය තමයි පින්නදුනි. පළවෙනි නිස්පාදන කාර්යය තමයි පළවෙනි යෝනිසෝ මනසිකාරය. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි බණ. එහෙනම් ඒ බණේ එකම බණේ හරි පින්නදුනි නැවත වරක් තේරුම් ගන්න මේ අය එකම බණේ හරි මේ පළවෙනි යෝනිසෝ මනසිකාරය පෙර විනාඩි 5ක්වත් අහන්න කියලා මේ දිගින් දිගටම අවුරුදු දෙකමාරතිසේ දෙන්නා උපදේශය එකයි. එතනිනුයි ගමන ආරම්භ වන්නේ දවස. එහෙනම් අන්න මේ අය ආධුනික වෙනවා කියන්නේ පින්නදුනේ. එහෙනම් හැමදාම මේ අයට පුළුවන් වෙනවා උද්දීපාන්දර ආධුනික වෙන්න. එහෙමනම් පින්නදුනේ බණ අහනවා කියන්නේ භාවනාවයි කියන එක දැන් කැමති වුණත් අකමැති වුණත් තමන්ට පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ආමඳුර කියනවා පිළිගන්න එපා. මේක බාර ගන්න පරීක්ෂා කිරීම සඳහා පමණක්. මේ උන්ට මේක බාර අරගෙන පරීක්ෂා කරපු පිනදුන් සිය ගණනකට වැඩි විසක් ප්‍රකාශ කළා තියෙනවා. ඔබ වහන්සේ කියන එකට අනුව අපිට ඒක නම් තේරෙනවා. බණ ආහන එක තමයි හොඳම භාවනාව කියලා මේ විශාල පිරිසක් ප්‍රකාශ කළා තියෙනවා තමන්ගේ කටහඬවලින්. බණ ඇහිමිනි තමයි හරියටම භාවනා වෙන්නේ. ඒක තමයි පින්නදු මේ සමහර ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනවා බණ ඇහෙනකොටයි සෝවාන් වෙන්නේ කියලා. ඒකේ සත්‍ය තියෙනවා පින්නදුනි. හැබැයි ඒ ස්වාමින් වහන්සේලා ඊය අයගේ අවිද්‍යාවරා ඊය අයගේ කෙලෙසරා ඒ කියන්නා වූ ලාභ සත්කාර අපේක්ෂාවෙන් කියන්නා වූ මේ බණ ඇහිල්ලයි මේ භාවනාවයි අතර සම්බන්ධයක් නෙමේ පින්නදුනි. මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා මානසිකාරයෙන් කියන්නේ ඊට වඩා වෙනස් ගැඹුරු ධර්මතාවයක්. ගැඹුරු ධර්මතාවයක් අන්නේ ගැඹුරු ධර්මතාවයේ දකින්නම් පින්නදුනි. අන්න එතනට අනුගත වෙලා තමන් පරීක්ෂා කරන්න කොහොමද සෝවාන් වෙන්නේ. බණ ඇහෙනකොට පින්නදුලා අන්න බණ ඇහෙනකොට සෝවාන් වුණා නම් කෙනෙක් පින්නදුනි එයා දන්නවා සෝවාන් ඵලය මරණ මංචකයට ගිනියන්නම් බණ ඇහිීම නතර කළා හරියන්නේ නැහැ කියන එක අන්න එදාට යාවාරි මාර්ගයෙන් ඉදිරියට ගන්න මේ ලෝකේ මොනම මාර්ගයකටවත් බෑ පින්නදුනි. මේ ලෝකේ මොනම මාර්ගයකටවත් බෑ පින්නදුනි. අන්න ඒකට තොරතුරු අපින්නදුනි ඊයේ සන්ධ්‍යා භාගයේදී ඒ කමඨාන් සාකච්ඡාවටම ඔය ස්කයිප් කමඨාන් සාකච්ඡාවටම මේ කුටියට ආවා වූ අධිසීල සමාගයේ ඉන්න මහත්යෙක් සම්බන්ධ වුණා පින්නදුනි. අන්නේ මහත්ය ළඟ ඒ ගුණාංගේ වැඩිමින් තියෙනවා. මගේ අර කැළඹිලි නැති ස්වභාවය තුල ඒ කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ ඒ සීලය වැඩෙන ස්වභාවයක් එක්ක මේ මගේ මේ ශ්‍රද්ධාව නිසාම තමයි මේ මේ අවස්ථාවේවත් මේ යෝනිසෝ මනසිකාරය තුළම ඉන්නේ. ඒ වගේම සමහරවිට අර ධර්මය ශ්‍රවණය කරන එක තමයි සමහරවිට මගේ හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ gederin එකට. ඒ සද්ධර්ම ශ්‍රවණය කියන එක තමයි ඒකෙන් මට විවේකයක් ලැබෙන හැම මොහොතම මම ඉන්නේ ධර්මයේ ශ්‍රවණය කරමින් හෝ
යෝනිසෝ මනසිකාරය පළවෙනි හදීරය තුළ. ඒකම තමයි සම්මාස මගේ සිද්ධ වෙන්නේ. නිරන්තරයෙන්ම ධර්මයේත් එක්ක ඉන්නවා කියන එකෙන් තොරතුරු තමයි තියෙන්නේ. තමයි සම්මාස ඒ කියන්නේ සාමාන්‍ය බාහ කියන්නේ යම් කිසි ගැටලුවක් ආවත් ඒකට උත්තර දෙන්නෙත් ඒ ධර්මයට ගලපලම තමයි ඒකට උත්තර මම මාතුලින්ම එන්නේ. ඒවට ආවේගශීලීව හෝ මේ කනස්සල ස්වභාවයක් හැටියට දක්වන්නේ ප්‍රතිචාරය. ජනේ සෝතපත්ති අංග තමයි තියෙන බාර තාතික වරින් වර වර්තා වෙනවා. එහෙම තමයි සම්මත මට හිතෙන්නේ. මොකද ඒක මේ මාව දැන් මේ ඒ කියන්නේ මේ මාර්ගයෙන් වෙන් කරන්න බෑ කියන එක සම්මත හැම වෙලාවෙම තේරෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ කියන්නේ යෙදරින් යම් කිසි බාධාවක් ආවත් ඒවත් මැඩගෙන ඒ කියන්නේ ඒවට මගේ ප්‍රතිචාර නොදක්වා මම මගේ ගමන යන ස්වභාවයක් තියෙනවා. ඒවට ප්‍රතිචාරයක් දක්වීමක් නෑ සම්මිස. ගෙදරින් එන මේ බාධක අඩු වෙලාද වැඩි වෙනවද? අඩු වෙලා තියෙන සම්මිස ඇත්තටම. අඩු වෙනවා. එහෙම. අඩු වෙන කියන්නේ ඒකෙන් තීරලා අඩු වෙලාද එන්නත්. ඒ කියන්නේ සම්මිස මම දැන් ගොඩක් වෙලාවට මම ඉන්නේ ගෙදර ගියාම මට විවේකයක් හම්බුනාම මේ ධර්මයේ ඉයර්ෆෝන් දෙක කනේ ගහගෙන. එතකොට ගෙදරින් හම්බෙන ප්‍රතිචාරය ගොඩක් වෙලාවට මරි හැම වෙලාවෙම ඉන්නේ එහෙම කියලා කියනවා. නමුත් එහෙම කිව්වා කියලා මගේ වෙනස් වීමක් නෑ සම්මත. ඒ මොහොතේ යා කියන එක නම් සමහරකට නවත්තුවත් ආයි තව ශනික මිනිත්තු කිහිපයකින් ආයි ඒකට තමයි යන්නේ. ඒ හරහා ඒක වෙනස් වෙන්නේ නෑ. එතන වෙනස් වෙන්නේ නෑ. නමුත් යන වෙන විදිහකට මායි මහත්තයා අනිවාර්යයෙන්ම මෙතනට එනවා. ඒ කියන්නේ සම්මත ඒ මොහොතේ මම නැවතුවත් සම්මත ආයි නැවත මම ඒ තුලම තමයි ඉන්නේ. ඒ හරහා ඒගොල්ලෝගේ ප්‍රතිචාර දැක්වීම අඩු වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රතිචාර දැක්වීම අඩු වෙනවා. එහෙමයි. ඒගොල්ලෝ වෙනදා වගේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කොමන්තුළු ප්‍රතිචාර දක්වන එක අඩු කරනවා. එහෙමයි සම්. ඒකෙන් ඒකට තමයි තේරෙනවා දැන් ඒගොල්ලන්ගේ වැඩි විවතාවක් ඉස්සරහ ලකුණු පොදුවල විදිහට ඉන්නේ නැහැ කියන්නේ. නැති ස්වභාවය තමයි තමයි දැන් තියෙන්නේ ගොඩක් වෙලා. ඒක තමයි ප්‍රතිචාර දක්වන්නේ නැවතුනේ නැහැ නමුත් ඒක කොමන්තුළු අඩු වෙන යනවා. අඩුයි ඉස්සරට වැඩි ගොඩාක් අඩු වෙනවා. ගෙදර වැඩවලට ගමන් සහභාගී වෙනවා රෝ මේවා අඩු වෙලාද ඒ අඩු වෙලා නැතුව ඒකට සහයෝගයෙන් රටිතු කරනවා ඒවට සහයෝගය දෙන එකක් තියෙනවා සම්මත ගෙදර ඇවිත් ඒක අනවශ්‍ය ආරවුල් වලට යනවා කියත් මාත්තුක වෙනවා දැන් කියනවා ඒ මාත්තර ලැබුණේ ඒක ඉන්නේ අන්තිමට ඕනවට වඩා මේකත් ආවොත් එහෙම කිරෙන්නේ නැහැ එහෙම සම්මත දැන් ඔය ඊට පස්සේ ඒක අනවශ්‍ය ගැටුමක් නුගින් එයාගේ අවස්ථා ස්ටේන් ඉදාරලා එයාගේ කැමැත්තකට ලැබෙන විදිහට තමන්ගේ ගුණ වගාව වර්ධනය වෙනකොට ඒ ගුණ වගාව වර්ධනය වෙනකොට ඒගොල්ලන්ට කරගන්න දෙන්නේ. එහෙමයි. ගුණ වගාව වර්ධනය වෙයි අපි ගුණ පෙන්වන්න ගියන් පස්සේ ඒගොල්ලෝ දන්න මේව හදා ගන්න පුළුවන් දරන් පෙතේ ඒගොල්ලට ගාලා ගන්න ආයතනට. ඒදා බේරලා යන්න උනෝ හේරුද වැඩි පිළිදෙවුනේ එකයි. අනවශ්‍ය විදිහට ගෙදර පෙන්වන්න ගියලා මම රැයට කන්නේ අර කරන්නේ මේක කරන්නේ කියලා දවස් දෙක තුනක් මේවිල් ඉන්නවා කියලා විවිධාකාරයේ කළාව දැන් මහත්තුන් දේනවනේ මහත්තුන්. ඉතුනේ ඒගොල්ලෝ වැඩ පටවන ඉතින් පටවන ඉතින් මේ ඒක ආදායම වැඩි වෙනවා ආදායම වැඩි වෙනකොට තමන්ටත් මොනවා හරි කියනවා ලලිත් වැඩි ඒකට මොනවා හරි කරගන්න ඕන ගෙවල් ආයෙත් ඒක පටවනවා ඊළඟට ඒ පස්සේ යනවා ඊනොත් තමයි මේ මාතෘ දැන් උඩ වැඩි වුණේ එකයි අපරායි ගාමිචයගේ මේ පැත්තට යනවා මේ පැත්තට යන එක මේ පැත්තට යන කොහොම හරි වෙන්නේ එකයි ඉතින් ඒකෙන් බේරලා ඉන්න ඕන අන්න එක තමයි දැන් මාතෘ ජේ මොලේ ඉන්න කණ්ඩායම අතර අනිත්තරට වඩා තරු මට්ටමේ කෙනෙක් මේ ලා වේලා දරුවෙක් ඉන්නේ ඒ ඔතනම මට මේ ගඩොල් වලට මහත්තුල වගේ එකපාරට ගඩොල් යන්නේ කිව්වොත් මේ වගේ ලුකු ගැටලුවක් තියෙනවානේ. ඒ නිසා එයාත් එක්ක එකපාරටම ගිනවනකොට මුගින් ප්‍රමාණිකුළු යන්න හරි නනවසි දිවා කරන්න දෙයක් නැහැ. වෙන දේ බලා ඉන්න ඉඳින් අපිට. නිදි බලා ඉන්නකොට ඒ භාවනාවේදීත් ඒ විදිහේ භාවනාව සාර්ථක වෙනවා. ඒ නිසා අරමුණ දැනගන්න විතරයි තියෙන්නේ. මොකද මනසිකාරය අවබෝධ දැනගන්න විතරයි තියෙන්නේ. නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඒකෝ කතා කරන කතාවේ මනසිකාරය වනතිකාරය ප්‍රතික්‍රියාව දක්වන්න ඕනේ. ඒකෙදි මට ඇහුනේ නැහැ වගේ ඉඳලා හරියන්නේ නැහැ කිව්වොත්. මට ගානෝ යන්නේ කියන රෝගය හරියන්නේ නැහැ නේ. මේ ජීවන ප්‍රතිකාරය දක්වන්න. ඒකත් වාමංශිකාරය බාර ගන්නවා. බාර අරගෙන ඊට පස්සේ ඒක තමන් අපව පිටර වැඩ කරනකොට. නැවත නැවත ඒක ක්‍රමානුකූලව තේරෙනවා. මෙයාට මොනකොත් වෙන්නේ නැහැ බිහිරට ගෙන වගේ. බිහිරට ගින වෙරින් අයින් කරන්න දෙයක් නැහැ නේ. බල්ල පාරම දින්නේ නැති උන් නැගිටින් නැත්තම් ඉතින් වාහනේ පළවදුණු මතට රිදෙනවා. දැහැලා ගිලක් මත තියෙන්නේ බල්ල උස්සලපත් තින් තියන්නේ. මේ දෙවි ගෑනු දෙයන්න බෑ. අන්නේ කපි කරන්නේ. මේකට තමයි සූදානම් වෙන්නේ. වෙන මොන ගැටලුවක් තියනවද? නැහැ සර්. තා කවුරු හරි මාත්‍යාගේ කමන තමයි මම අදාළ විදිහට කියන දින අතිරේක වෙන්න තමයි දෙන්නේ. අතර ගන්න බලාපොරොත්තු වෙන අපි පැය. අතර ගවට ආසන කාලය කරන් තිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්.
ඒ මහත්යාගේ අර සවාසේ කියන වගේ අර ගේගිනි ගත්තත් සතියේ සමාධියට සම්බන්ධින්න පුළුවන් සෝමනස්සයක් හෝ දෝමනස්සයක් නැතුව ඉන්න පුළුවන් කියන தත්ත්වය තමයි කියලා තමයි සවාසේ කියන්න තියෙන්නේ. ඔව්. අවසරයි. ඒ මහත්ය ළඟ ඒ ගුණාංගේ වැඩෙමින් තිනවා ඒකත් තියෙනවා ඊ යොන්න කමඨං සාකච්ඡාව තුළ මේ ඇයිට ඒක අහන්න පුළුවන් හැබැයි ඒක තව තනියම ඇවිල්ලා නැතුව ඇති තනියම ඒවි වෙන මේක මෙන්න මේ වැඩි වෙලා නැහැ වෙනුනේ ඊයේ කමඨං සාකච්ඡාව ස්කයිප් වල අවසාන වශයෙන් කමඨා දුන්නු මහත්යගේ කමඨානේ අහලා බලන්න අන්නේ මහත්ය අවසාන වශයෙන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙක තුනක් අහනකොට අන්නේ ප්‍රකාශනය කරනවා අන්නේ ඒ ගුණාංගයට ඒ මහත්ය දිගින් දිගටම මේ ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ගත්තා කොහොමද ස්වාමීන් වහන්සේ මම මේ වැඩේ කරගෙන යන්නේ මොකද ඉතාමත් වරු මහත්මේ කොහොම ලාබාල වයසේ ඉන්නේ පුංචිම දරුවෝ ඉන්න ඒ මහත්යා ගිහි ගෙදර තිබෙන්නා වූ ගැටලුව ක්‍රමානුකූලව විසඳගෙන යමින් යන පාවට පේන වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ සාහිතිකේ දෙනව නෙමෙයි ඉතාම හැබැයි එහෙම යන මාවත පේනව පින්නඳුනේ මහත්මයාගේ පෞද්ගලික කාර්යයන් අතර ඒ ස්වාමීන් වහන්සේව හමු වෙලා ඒ වැඩසටහන ලාබු දවස් වල මේ වැඩේට කටයුතු කරන ආකාරය පිළිවෙලකට වැඩක් කරනවා පින්නද උපදේශයේ උපදේශයේ විදිහට පාවිච්චි කරනවා පින්නද අන්න අර කලින් කියව මහත්ය පින්නදුනේ ඒ මහත්ය ලොකු කෙනෙක් විදිහට තනතුරු හිටපු නිසා ඒ තනතුර ඔළුව තිබ්බතුනේ දින දිනම ඒ නිසා දෙන උපදේශය පිළිවඳුනේ මොනම ආකාරයකටවත් පාවිච්චි කරේ නැහැ පිළිගත්තේ නැහැ තමන්ගේ මොනම කාර්යයකදීවත් උපදේශයේ දශමයකට ගණන් ගත්තේ නැහැ ඒ මහත්ය ඒ මහත්යට උනේ එකයි මම අවුරුදු 37ක් දක්වා දැක්කේ නෑ මේකේ දිනුම් කණුව. හැබැයි අද නම් දිනුම් කණුව දැක්කා. ඒ නිසා මම වෙනස් වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරාට වෙනස් වුණා පිනුතුනේ ප්‍රකාශන කළා මාසයක් දෙකක් නෙමෙයි ඒ දවසෙමත් ඒ මහත්ය වෙනස් වෙලා. ඒ ප්‍රකාශනේ කරේම පිනුතුනේ වෙනස් වෙලයි. ඒ තරම් අරක අල්ලගත්තේ දිට්ටියෙන් ඒ නිසා මම දැන් වෙනස් වෙන්නේ නෑ දැන්ම ප්‍රශ්නයක් නෑ. මම ආර්ථිකයත් හදලා ලෝකෙ දියුණු කරලා ලෝකයට උදව් කරලා ඒ සියල්ලත් එකයි මම කරන්න කියන තැන ඉඳයි ඉඳගෙනයි පිනුදුනි ඒ ප්‍රකාශන එදා කරේ ඒක එදාම ස්වාමින් වහන්සේගෙන් ප්‍රකට වෙලා ඇති මේ අය අහලා බලන්නේ ස්කයිප් ජාලේ හරහා ඔක YouTube හරහා ඒ කමටහනත් ඇති පිනුදුනි YouTube අන්නේ මෙන ඕන වෙලාවක පිනුදුනි මේ ස්වාමින් වහන්සේ මේ වෙලාවේදී ඒකට අදාළ ප්‍රකාශනය ඔය සෑම කෙනෙක් සම්බන්ධෙම එදාම වෙලා ඇති පිනුදුනි ඔයලා බලන්න අනේ නං උන්නේ ආකාරයට පිනුදුනි දැන් නම් කාලය අවසන් වෙලා විනාඩි 20ක් පමණ වැඩිපුර ගිහිල්ලා තියෙනවාටයි තොරතුරු වාර්තාවන්නේ අද කියුනේ බණේ පිනුදුනි අලුත්ම ආකාරයේ වෙනම බණක් මෙන්න මේ ආර්ය මාර්ගයේ සිටීමේ වැදගත්කමයි පිනුදුනි මෙතන කියන්නේ ආර්ය මාර්ගයේ ඉන්න නම් පිනුදුනි සිදුවියත්තේ පිනුදුනි බණ අහන එකම තමයි බණ අහන්නේ නැතුව පිනුදුනි පළවෙනි යෝනිසෝ මනසිකාරයක් කරන්න බෑ පළවෙනි යෝනිසෝ මනසිකාරය නොකර බන්න අහලා වැඩක් නැහැ පිනුදුනේ නිසා මේවා වෙනස් කරන්න යන්න එපා සමහර අයතයි නම් මම බණ අහනවා දිගින් දිගම බණ ඇහුවා බෝවහන්සේ කියන කලුණුත් මම බණ ඇහුවා අවුරුදු 50කට 70ක් බණ ඇහුවා නිසා මම ඉන්නේ එතනයි කියලා සමහර අය අද තීරණය කරා කොයි විදිහට පටලවා ගන්න බුනි නිසා බණ අහන්න ඕන පිනුදුනි තමන්ට ලැබෙන උපදේශය මොකක්ද කියලා දැන ගැනීම සඳහා පමණයි බණ වලින් වෙන මොනම දෙයක්වත් නැහැ ඒක අනුශාසනාවක් උපදේශයක් පමණයි අන්නේ උපදේශය තමන්ට පුළුවන් වෙන්න ඕන පළවෙනි යෝනිසෝ මනසිකාරයේදී පාවිච්චි කරන්න. අන්න පළවෙනි යෝනිසෝ මනසිකාරයේදී පාවිච්චි කරා නම් අන්න සෑම චිත්තක්ෂණයම තමන් ආධුනික වෙනවා. භාවනාව කියන එක තමන් නොදන්න බව දැනගන්නවා. භාවනාව කියන බව නොදන්න බව දැනගන්න නිසා අන්නේ ප්‍රශ්න ටිකම නැවත නැවත තමන්ගෙන් අහනවා. එතකොට දවසේ පැය 24ම තමන් ඉන්නේ පින්නතුනි භාවනාව තුලයි. ඒක වළක්වන්න තමන්ගු නිදි කරවන්න මේ ලෝකේ මොනව මාරෙකටවත් බැහැ. හැබැයි එහෙම නැති කෙනාව නිින්දෙන් අවදි කරන්නත් මොනම බුදු කෙනෙකුටත් බෑ පින්නදුනේ ඒකයි විශ්ව ධර්මතාවය. අන්නේ අර අතිරේක බණක් අද කියලා තියෙන පින්නදුනේ මේ කියුණාව 167ටම වඩා යහගිය 167ම ගුණ කරපු 167ම එකට ගැට ගහපු බණක් පින්නදුනේ මේ කියලා තියෙන මොකද පළවෙනි බණේ තියෙනෙත් පින්නදුනේ ඕකම තමයි. නැත්තම් මේ ගත්තනම් මේ 2445ක් වෙලා තිනා මේක 2445 පළවෙනි එකේ තියෙනෙත් පින්නතුනි ඔය බණීම තමයි. හැබැයි මේ විදියට සාරාංශගත වෙලා නැහැ. මොන්න අද බණේ සාරාංශගත වෙලා තියෙනවා කියන පින්නතුනි මෙන්න මේ තමන් නිරන්තරයෙන් මොන අනාගාමි මාර්ගය ඉනකුවත් අනාගාමි වෙලක්ුවත් පින්නතුනි අනාගෙන ඇති පැහැදිලිවම මෙන්න මේ උපදේශයත් පිළිපදින්න නැත්තම් පින්න.
මේ උපදේශය පිළිපැද්දේ නැත්නම් බිඳුනි ඔය අනාගාමී කියන ඉන්නා වූ නෝන්ලා දෙන තුන් දෙනාටත් මහත්තුරුන්ටත් වෙන්නේ පින්නුදුනි තව දවසක් දෙකක් වෙන්න පුළුවන් එක සතියක් දෙකක් වෙන්න පුළුවන් මාසයක් හමාරක් වෙන්න පුළුවන් පින්නුදුනි ඊට වැඩි කාලයක් නම් වෙන්නේ නැහැ ඒගොල්ලොත් පින්නුදුනි ආර්ය මාර්ගයෙන් යහපැත්තට යනවා ඒක වළක්වන්න බෑ ඒකට තොරතුරු සමාහට මේලාවට ඉදිරිපත් වෙමින් තියෙනවා ඒ නෝන්ලා සම්බන්ධයෙන් බොහෝ විට තව දින කීපයකින් නැත්නම් සති කීපයකින් නැත්නම් මාසෙකින් හමාරකින් ඒ ඇත් පින්නුදුනි මෙතනින් ඉවත් වෙන්න පුළුවන් හැබැයි මේ ධර්මතාවය නැති කළා මේ ධර්මතාවය යටපත් කළා මේ ධර්මතාවය හරහා සංසාරයෙන් ඈතරෙන අය ඊතර වෙන දක්වා ගිලා සංසාරයේ මරණ මංචේ දක්වා මේක ගෙනියන එක වළක්වන්නම් පිණිදුනේ කාටවත් බෑ ඒක සිද්ධ වෙනවා ඒක තමයි ධර්මතාවය. සම්මේ උඩපැනගෙන ඉස්සරහන් ඉන්නවයි කියන අය පිණිදුනේ පස්සට යනකොට පස්සේ ඉන්න අය දහස් සංඛ්‍යාවක් ඉස්සරහට එනවා පිණිදුනේ ඒකට තොරතුරු පෙන්නුම් කරනවා මේ ආධුනික කණ්ඩායම සීල කණ්ඩායම ඉන්න පින්නදුන් ඒ අය නැවත නැවත මොනතරම් තමන්ගේ භාවනාව වැඩි වෙලා වැඩිලා නැහැ කියලා හිතුණත් පින්නදුනි ඒ අය නැවත නැවත මේකට ඉදිරිපත් වෙමින් මේ කාර්ය කරන්න පින්නදුනි ඒ අය තුල ධර්මතාවයේ යම් යම් ආකාරයට වැඩිමින් තියෙනවා ඒ අය හැබැයි ලොකුවට මේක අල්ල ගන්න දැරීමට තමන්ගේ බෑ මොකද තිබෙන්නේ කාල ප්‍රමාදී උන්නේ ආකාර පින්නදුනි අතිරේක බණක් තවත් කියන්න වෙලාවක් නැහැ කාලේ විනාඩි 25ක් වන් වැඩිපුර කියලා තියෙන බවට තොරතුරු වාර්තාවන්නේ ඒ නිසා මේ අනුශාසනාව මෙතන නතර වෙනවා මේ අනුශාසනාව තේරුම් ගන්නම් පින්නදුනි අවම වශයෙන් එක්කෙනෙක් මේ කිතිබෙන්නා වූ මේ ධර්මය විනාඩි 5 පහේ කෑලි වලට කල්ලා විනාඩි 5ට වඩා නම් කල්ලා මේක තේරුම් ගන්න බැරි වෙයි එක වචනයක්වත් විනාඩි 5 පහේ කෑලි වලට කල්ලා අවම වශයෙන් පින්නදුනි එක විනාඩි 5ක් 25ක් ශ්‍රවණය කරන්න වෙයි මේක තිබෙන්නා වූ ගැඹුරු තේරුම් ගන්න විනාඩි 5 කොටස අඩු වශයෙන් 25ක්වත් ශ්‍රවණය කරොත් පින්නදුනි හැබැයි එක දිගට මේ විනාඩි 5 ශ්‍රවණය කළ නතර කළා ආයේ විනාඩි 5 ශ්‍රවණය කළා පින්නදුනි මුකුත් වලතෙන් එකතු වෙන්නේ නැහැ විනාඩි 5ක් ශ්‍රවණය කළා ඊට පස්සේ ඒකට පළවෙනි යෝනිසමනසිකාරයක් කළා ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි යෝනිසමනසිකාරණ කවන්නේ ආපහු නැවතරක් ආයේ පහලා ආයි පළවෙනි යෝනිසමනසිකාරට ගිහිල්ලා මේ පළවෙනි අර අවසාන වශයෙන් දුන්නා වූ ප්‍රශ්න 7ට සීමා කරගෙන මේ ආධුනික වීමයි ආධුනික වීමේ කොටස් දෙකත් එක්ක මේ අනිත් ප්‍රශ්න 7ට ගිහිල්ලා අන්නේ හරහා ගියොත් පින්නදුනි Tamanට පුළුවන් වේ ඒතකොට ආධුනිකත් එක්ක නමයක් තියෙනවා ඒකට කලින් උපදේශයක් දීලා තියෙනවා ඒක අහලා බලන්න ඒ සඳහා අන්නේ හරහා ගියොත් පින්නදුනි මේ අනාගාමි වෙලා ඉන්නවයි කියන අයටත් අනාගාමි මාර්ගයේ ඉන්නවයි කියන අයටත් සෝවාන් කියන සාතික තියාගෙන ඉන්න සියලු දෙනාටත් එහෙම මුකුත් නැතුව දැන්ට භාවනාව ආරම්භ වෙලා නැහැ කියලා අඬාඬා ඉන්නා වූ සියලු දෙනාටත් එකම ආකාරයේ ප්‍රතිඵල ලැබෙයි පින්නදුනි සංසාරයෙන් ඈතරීමේ ප්‍රතිඵලයයි සියලු දෙනා ලැබෙනා වූ එකම ප්‍රතිඵලය සංසාරයෙන් ඈතරෙන්න පුළුවන් වේවි සෝවාන් වෙලා ඉන්නවාද අනාගාමී වෙලා ඉන්නවාද කියන එක සංසාරයෙන් ඈතරෙන්න එකක් නැහැ එතනට අනුගත වුණේ නැත්නම් හැබැයි එහෙම නැහැ කියලා ඉන්න එක සංසාරයෙන් ඈතර නොවී ඉන්නේකුත් නැහැ පින්නදුනි එතනට අනුගත වුණොත් මුන්නෝයහරා මේ පින්නදුන්ට මේ අවස්ථාවේදී සියලු දෙනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන මම දැන් මෙතන මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.